සංගීතය කියලා කියන්නේ බොහොම හිත නිවන කලාවක්. සංගීතය කියලා කියන්නේ කවදා හරි Tamanta Tamantaම විඳින්න පුළුවන් කලාවක්. ඒකෙන් හින්දා සෞන්දර්යය ඉගෙන ගන්න. අනිත් හැමදේම ඉගෙන ගත්තට වැඩක් නැහැ. සෞන්දර්ය නැති මිනිස්සෙක්. ඒ කියන්නේ හදවතක් නැති මිනිස්සෙක් වගේ තමයි සෞන්දර්ය නැති මිනිස්සෙක්. ඒ කියන්නේ කලාව පිහිටලා නැති මිනිස්සෙක්. ලෙන්චිනා මගේ නංගියේ ඇයි රං තෙරට වී ගොම්මනේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි රං තෙරට වී ගොම්මනේ නිකන් ආවට ගියාට බෙරේ ගත්ත ගැහුවා එහෙම මේ කලාව කරන්නේ නැහැ සාමාන්‍යයෙන් පහතරට සම්ප්‍රදාය තුල මේක බොහොම වන්දනීය ලෙස බොහොම අති ගෞරවණීය ලෙස තමයි මේ බෙර හරඹ ඉගෙන ගන්න බෙරේ අත් තියන්න බෙර අත් තියන්න ඉගෙන ගන්න. ඉතින් ඒක හොඳට මතක තියාගෙන ඉතින් මේ කලාව ඉස්සරහට ගෙනියන්න තෙවුනි මම ඕගලන්ට දෙන්නෙත් මේ බොහොම ආදරණීය රුකුලක්. කන්‍යා රූපය වටන ආඹානේ සුරතේ පුන් කල සක්දර මීනේ දෙපාසලඹලු මිනිනාද දෙන්නේ සියලඟ සුදු පාටින් බබලානේ හිත හොඳ මිනිස්සුන්ට තමයි කවදා හරි හරියන්නේ ඒක තමයි මතක තියාගන්න හොඳම උදාහරණය හිත හොඳ මිනිස්සුන්ට හරියනවා ඒ වගේම ආගම ධර්මයට ලැබි මිනිස්සුන්ට හරියනවා ඒ වගේම තමයි කාට හරි උදව් කරන මිනිස්සුන්ට හරියනවා ඒ වගේ තමයි මේ ගුරුවරු විදිහට අපි දරුවන්ට දෙන්න ඕනේ හොඳ දේ දන්නා තරම් පද කස්තිරම් නටලා මට දෙන්න එපා වෙලා ආගම ධර්මයත් එක්ක එකතු වෙලා බොහොම ආදරණීයත්වයෙන් මේ සංගීතය චිත්‍ර නැටුම් වැළඳ ගන්න. ඕගොල්ලන්ට කවදා හරි හරියනවා. පිනි මුතු පිනි. හීන පාට කරන සොඳුරු හෝරාව. ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් ඔයාලට. පිනි මුතු පිනි වැඩසටහනට ඔයාලා සියලු දෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. යාළුවනේ අද වැඩසටහන ආරම්භ කරන්න කලින් ඔයාලා හැමෝටම ආදරණීය මතක් කිරීමක් කරන්න තියෙනවා. අපේ පසුගිය වැඩසටහන හිරන්ති ගුරුතුමිය සමග අපි ඉදිරිපත් කරපු උඩර නැටුම් සම්ප්‍රදායේ වැඩසටහන ඉතාමත්ම කෙටි කාලයකින් නැරඹුම් බාර 1700කට වැඩි ප්‍රමාණයක් නැරඹලා තියෙනවා. ඇත්තටම ඔයාලා අපිට දුන්නේ ඒ ආදරයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම හිරන්ති ගුරුතුමිය වෙනුවෙන් මේ වැඩසටහන නරඹපු ජාත්‍යන්තරයේ ඉන්න ගුරුවරු, ජාත්‍යන්තරයේ ඉන්න යාළුවෝ, විශ්වවිද්‍යාලවල ඉන්න ගුරුවරු, හිරන්ති ටීචර්ගේ ගෝලයෝ මේ හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ ආදරණීය මතක් කිරීමත් එක්ක දැන් සෝදානම් වෙන්නේ අද වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් යාළුවනේ අපි පසුගිය වැඩසටහනින් කතා කරානේ උඩර නැටුම් සම්ප්‍රදාය ගැන. ඔන්න අද සෝදානම් වෙන්නේ තවත් ඒ වගේම විශේෂ නර්තන සම්ප්‍රදායක් වන පහතරට නැටුම් සම්ප්‍රදාය ගැන අපේ ආදරණීය ගුරුවරයෙක් එක්ක කතා බහ කරන්න. ඉතින් අපේ ගුරු පියාණන් පිනිමුතු පිනි වැඩසටහන් දෙකකටම සහභාගී වෙලා තියෙනවා. අපේ මතක් කිරීමක් කරොත් අපේ චමිත් ආදරණීය වෛද්‍යතුමත් එක්ක කීබෝඩ් වාදනයෙන් සහභාගී වුණා. ඒ වගේම අපේ ලයිනල් නූර්ති මාස්ටර් සමඟ අපේ නූර්ති වැඩසටහනේ තබ්ලා වාදනයෙනුත් අපිට අපේ ගුරුතුමා සහයෝගය ලබා දුන්නා. ඉතින් ඇත්තටම මෙතුමා ගැන අපි මතක් කරොත් මෙතුමා කරන සේවය ගැන අපි මතක් කරොත් මට මෙහෙමයි මෙහෙමයි කියලා ඇත්තටම එතුමාට නැවතීමේ තිතක් තියන්න බොහොම අමාරුයි. මොකද ඇත්තටම එතුමා අපේ පිනිමුතු පිනි වැඩසටහනෙන් ගත්තත් මේ පිනිමුතු පිනි වැඩසටහනේ කැමරාකරණය, අධ්‍යක්ෂණය, ඒ වගේම මේ පසුබිම් ස්ටැකස්ම මේ හැම දෙයක්ම එතුමා තනිවම තමයි කරන්නේ. ඉතින් මම දන්නවා මේ වෙනකොට ඔයාලා හැම කෙනෙක්ම අද කවුද අපිත් එක්ක සහභාගී වෙලා ඉන්න ගුරු පියාණන් කියන එක ඔයාලා හැමෝම දන්නවයි කියලා. ඇත්තටම මේ වෙන කවුරුවත් නෙවෙයි. Water Drop Digital Music Studio. ඒ වගේම We Are Water Drop Academy, Tower Hall රඟහල පදනම. ඒ වගේම මාධ්‍යවේදී, බාහිර කතිකාචාර්ය, ගායන හා වාද්‍ය විශාරද, සංගීත අධ්‍යක්ෂ දහම්ශ්‍රී මදුශංක පීරිස් අපේ ආදරණීය ගුරු පියාණන්. මේ විතරක් නෙවෙයි යාළුවනේ. ඇත්තටම අපේ මේ ගුරු පියාණන්ට
इता दक्ष लेस संगीत भाण्ड राशियक वादने करन्न पुलुवन् ए वगेम इता विशिष्ट संगीत निर्माण अपिट दायाद करपु आदरणीय गुरुपियाणन् केनेक् तमयि दहम गुरुपियाणन् कियला कियन्ने इतिन् अपि मे गेन पसुव कथा करमु इतिन् गुरुपियाणनि ओबतुमा बहुम आदरेन् गौरवेन् अद वेडसहनट पिलिगन्नवा आयिबोवन् गुरुपियाणनि आयिबोवन् तेवुनिदिव इतिन् यालवने अद वेडसहनट वायलिन् वादनेन् चनुला अय्यत् गिटार वादनेन् मतीश अय्यत् अपित् एक्क एकतु वेला इन्नवा इतिन् ए अय्यला देन्नवत् बहुम आदरेन् गौरवेन् अद वेडसहनट पिलिगन्नवा गुरुतुमनि अपि मे उड्रड् नटुम् संप्रदाय गेन कथा करोत् मे उड्रड् नटुम् संप्रदाय आरंभ वन्ने प्रधान शांति कर्मेन ए कियन्ने मे कुहुंबायक् अंकारये कियन उड्रड् नटुम् संप्रदाय तियन प्रधान शांति कर्मेन तमयि मे उड्रड् नटुम् संप्रदाय आरंभ वेन्ने एत् गुरुतुमनि मम अहला तियनवा मे लग्दिरने मुलिम्म स्वयंपोषित उने मे पहतर नटुम् संप्रदाय कियला अत्तरम गुरुतुमनि मोकक्द मे अत्तरम मे नर्तन संप्रदाय प्रचलित वेन्ने कोहोमद कोहोमद मे नर्तन संप्रदाय निर्माणे वेन्ने मुखक्त में पटल अतम मुलिम प्रचलित वेलाती है पहातरट नर्तन संप्रदाय तम ईट पश्य तमय उड़रट नर्तन संप्रदाय अट लभ अगन कथाकराने मीट कलिंग अपे हिरांति गुरुतुमिय इतिंग अभी अद पहातरट संबंधव कथाकर मे संप्रदाय पुते श्रीलंका वे निरित दिग सह दकुनु मुहुदुबड प्रदेश वल प्रचलित वक्यल उन्न एक कोट्टासया කියනවා ඒ කියන්නේ දැන් මේකේ තියෙනවනේ සම්ප්‍රදායන් තුනක් එක සම්ප්‍රදායක් තමයි බෙන්තර සම්ප්‍රදාය අනිත් සම්ප්‍රදාය තමයි මාතර සම්ප්‍රදාය තවත් සම්ප්‍රදායක් තියෙනවා තෙවුනි රයිගම සම්ප්‍රදාය එතකොට තෙවුනි මේ අපි පහතරට මේ සම්ප්‍රදාය ගත්තාම මේ පහතරට සම්ප්‍රදාය පුතේ එන්නේ මුක પરම්පරාවෙන් પરම්පරාවට එක එක අය එක එක විදිහට කියනවා මොකද අර සම්ප්‍රදායන් තුනේ ඉන්නේ පුතේ එක එක ගුරුන් වහන්සේලානේ ඒගොල්ලන්ගේ කතා විලාශයන් වෙනස් ගායන විලාශයන් වෙනස් ක්‍රමවේදයන් වෙනස් එතකොට වෙනස් වෙන්නේ ඔය පළාත් වල අනුව දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ කතා කරනකොට කතා විලාශය වෙනස්නේ බෙන්තර කතා විලාශය වෙනස් පිනිමුතු පිනි වැඩසටහන කරන්නෙත් ගාල්ල දිස්ත්‍රික්කයේ එතකොට මේ අද මේ පැත්තට අයිති වෙනවා හැබැයි මම බෙන්තර පැත්තට අයිති වෙන්නේ නැති වුණත් නමුත් අර සම්ප්‍රදාය අනුකූලව මමත් මේක ඉගෙනගෙන තියෙනවා මොන සම්ප්‍රදායෙන්ද මම ඉන්නේ කියන එක නෙමෙයි මෙතන වැදගත්කම මමත් ඒ සම්ප්‍රදායන් ටික ඉගෙන ගත්තා. ඉතින් එතකොට බෙන්තර කියන පැත්ත මේ අලුත්ගම එතකොට මේ කලුතරත් අයිති වෙනවා. එතකොට බස්නාහිර පළාතෙන් කොටසකුත් අයිති වෙනවා. කලුතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය මෙන්න මේ ඇතුලේ ප්‍රචලිත වෙලා තියෙනවා මොකද්ද මේ බෙන්තර සම්ප්‍රදාය. එතකොට මේ තුන්දුව මේ බෙන්තර පැත්තේ තුන්දුව, එතකොට කලුතර පැත්තේ මීගමු, මීගම කියන පැත්ත. එතකොට ඊළඟට මේ මාතර සම්ප්‍රදායට එනකොට ඊට වඩා හම්බන්තොට පැත්තට යනවා. ඔය රයිගම කියන සම්ප්‍රදාය එන්නේ බණ්ඩාරගම කියන පැත්තට. පානදුර බණ්ඩාරගම පැත්තට. එතකොට තෙවුනිලෑ පැත්තත් අයිති වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට මේ අපි මේ වැඩසටහන කරනකොට අපිත් මේ සම්ප්‍රදාය අනුකූලව හැමතැනම ඉන්න අයව එකතු කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. එතකොට සම්ප්‍රදාය කෙසේ වෙතත් කොහොමරි අපි මෙන්න මේ පළාත්වලට මේ ගම්වලට අයිති වෙනවා. ඉතින් ඒ විදිහට ගියාම මේ සම්ප්‍රදාය අර මං කියේ මුහුදුබඩ ප්‍රදේශවල ව්‍යාප්ත වුණා කියලා ප්‍රචලිත වුණා කියලා. ඉතින් එතකොට මේ ওই ගාල්ල මාතර ওই පැත්ත මුහුදුබඩ ප්‍රදේශනේ තෙවුනි. ඒ විදිහට යනකොට ඒක එක කතාවක්. ඊට පස්සේ මේක කියනවා මේ අර ඔයාට මතකද කිව්වා අපේ හිරන්ති ගුරුතුමිය මේ කොහොඹායක් අංකාරිය කියන එක 65 මංගල්‍යය කියන ශාන්ති කර්මයේ ආශ්‍රයෙන් තමයි මේ උඩරට නැටුම් සම්ප්‍රදාය ලංකාවට ආවේ කියලා. හැබැයි මේ දැන් මේ පහතරට නැටුම් සම්ප්‍රදාය කොහොමද ප්‍රචලිත වුණේ කියන එක ගැන අහුවම තෙවුනි මේ ඒකේ තියෙනවා අර ඒ වගේ ප්‍රධාන දෙයක් තියෙන්නේ. එතකොට මේ දෙවොල් මඩු යාගය කියන එක දෙවොල් මඩු යාගය කියන එක මූලික කරගෙන තමයි මේ පහතරට ශාන්ති කර්ම මේ පහතරට මේ දේවල් හැදිලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ තමයි ඔය 65 මංගල්‍යය කියන එක ඇතුලේ අනිත් දේවල් හැදුනා වගේ දෙවොල් මඩු යාගය තුලින් තමයි මේ දේ මේ පහතරට සම්ප්‍රදාය ප්‍රචලිත වෙලා එන්නේ. ඉතින් ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඔය ඔගොල්ලෝ අහලා තියෙනවද මේ ලංකාවේ මේ රාවණ කියලා, රාවණ රජුරුව කියලා කෙනෙක්. හැමදේම දන්න කෙනෙක්. සකල කලා ශිල්පේම දන්න කෙනෙක් තමයි කවුද මේ රාවණ කියන්නේ. එයා මේ ඉගෙනගෙන තියෙනවලු ඔය හැම නර්තන කලාවක්ම. නර්තන කලාව විතරක් නෙමෙයි සෑම කර්මාන්තයක්ම ඉගෙනගත්තු කෙනෙක්. රාවණ රජුරුව කියන්නේ. ඉතින් මේ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකාවන්නේ අපේනේ රාවණ රජතුමා. එතකොට ඒ කතන්දර ගොඩක් කියන්නේ කියොත් අපිට වෙලාමදි. රාවණ රජුරුව මේ නටරාජ කියන දෙවියන්ගෙන් ඉගෙනගෙන තියෙනවා. එතකොට නටරාජ කියලා කියන්නේ
නැටුම් වලට අධිපති දෙවි කෙනෙක්. එතකොට එයාගෙන් මේ නැටුම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා කියනවා කවුද? රාවණ රජ්ජුරුවෝ. ඉතින් එතකොට එයාගෙන් මේක පැවතගෙන එනවා කියලාත් කියනවා. බෞද්ධ ඉතිහාසයේ අපේ තියෙනවා පුතේ ඇදහිලි විශ්වාස කියන ගොඩක් දේවල්. එතකොට ඇදහිලි සහ විශ්වාස මත එක එක ඉර ඇදහුවා, ඒ ගමන ගස්ගල් ඇදහුවා, මොනහරි දෙවි දේවතාවුන් වහන්සේලා ඇදහුවා. ඉතින් ඕවත් එක්ක මෙන්න මේ ශාන්ති කර්ම ක්‍රමවේදය ආවා කියලාත් කියනවා. ඉතින් ඇත්තටම කියනවා නම් පහතරට සම්ප්‍රදාය විවිධාකාර වූ ක්‍රමවලින් මේ පහතරට සම්ප්‍රදාය මේ විදිහට අපිට ලැබිලා තියෙනවා. ඉතින් කෙටියෙන් මතක් කිරීමක් කරොත් ඔය විදිහට තමයි අපිට මුලින්ම පහතරට සම්ප්‍රදාය මොකක්ද කියන එක ගැන හඳුන්වන්න පුළුවන්. එතනින් එහාට ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. අපි ඒවා කතා කරමු. අපේ තියෙන කාල වේලාවත් එක්ක මම හිතනවා බොහොම සරල විදිහට ගුරුතුමා මේ සම්ප්‍රදාය අර්ථ දක්වයි කියලා. පහතරට නැටුම් සම්ප්‍රදායේ තියෙනවනි ගුරුතුමනි, ශාන්ති කර්ම, යාග, පාලි, කෝලම් මෙන්න මේ වගේ දේවල්. මොනවද මේ අංග? පුතේ අංග කියලා කිව්වහම පහතරට සම්ප්‍රදායේ එක එක අංග මෙන්න මේ විදිහට හඳුන්වනවා. ශාන්ති කර්ම ප්‍රධාන අංගයක් විදිහට ශාන්ති කර්ම. ඊළඟට දෙවොල් මඩු ශාන්ති කර්මය, වඩිගපටුන, රට යකුම යාගය, ඒ වගේම 18 සන්නිය, බලි යාගය, සූනියම් යාගය, ඒ වගේම සෞදම් වැලපුම්, ඒ කියන්නේ මහසෝන් වැලපුම වගේ වැලපුම්, ඊළඟට ග්‍රහ ශාන්ති, කෝලම්, සන්නි, ඉතින් ඕ වගේ ගොඩක් දේවල් මේ අංගවලට ඇතුළත් වෙනවා. ඉතින් ඒ අංගවල තවත් අලුතෙන් නිර්මාණය වෙච්ච අංගත් තියෙනවා. ඉතින් දරුණැලවිලි ගී කියන කොටස ගත්තාම පහතරට දරුණැලවිලි ගී පවා තියෙනවා. කෙලි ගීත පවා තියෙනවා පහතරට සම්ප්‍රදාය තුල. අංග කියලා ගත්තාම පුතේ ඒ හැම දෙයක්ම මේ පහතරට එක එක ප්‍රදේශයන් වලදී එකතු වෙච්ච අංග මේක ඇතුලේ තියෙනවා. අපි දැන් කතා කරේ යාළුවනේ මේ නැටුම් සම්ප්‍රදායේ එන නර්තන අංග ගැන. අපි මුලින්ම මේ අතරින් එන ශාන්ති කර්මයක් ගැන කතා කරමු. රටයක්ම ශාන්ති කර්මය. ඇත්තටම ගුරුතුමනි මොකක්ද මේ රටයක්ම ශාන්ති කර්මය කියලා කියන්නේ? මොකක්ද මේකේ මේ තියෙන ශෛලිය? රටයක්ම පුතේ ක්‍රම දෙකකට හඳුන්වනවා. බෙන්තර සම්ප්‍රදායේ හඳුන්වන්නේ රටයක්ම කියලා. එතකොට මාතර සම්ප්‍රදායේ මේක හඳුන්වන්නේ රිද්දි යාගය කියලා. එතකොට මේ රිද්දි යාගය සහ රටයක්ම ওই විදිහට සම්ප්‍රදායන් දෙකේ හඳුන්වනවා. මේක මේ දීපංකර බුදුන් දවසේ බිසවුන් වහන්සේලා 7 දෙනෙක් ගැන. ඒ බිසවුන් වහන්සේලා 7 දෙනා තමයි මුදුන්මාල, ධර්මපාල, ගිරිමේකර, ඕන්කාර, රිද්දි, රණකපාල, කොණ්ඩමාල, දරුවෝ නැති බිසව්. ඉතින් අන්න ඒගොල්ලන්ට මේ දරුවෝ හම්බෙන්න කියලා දීපංකර බුදුන් වහන්සේට සලුවක් පූජා කරන්න කියලා තියෙනවා මේ දරුවෝ ලැබෙන්න නම්. ඉතින් ඔන්න ඔය සලුව පූජා කරාම මේගොල්ලන්ට දරුවෝ ලැබිලා තියෙනවා. ඉතින් ඒ එක කතාවක් තමයි ඒක. මේක මේ කලු කුමාර දෝෂය කියන පැත්තටත් හැරෙනවා. රති කියලා කියන්නේ කාන්තාව. ඒකේ කම් කියලා කියන්නේ බැල්ම හෙලන, කාමය කියලා කියන බැල්ම හෙලන රති කම් යකු. ඒකේ කවිය කියනවා. අපි ඒ කවිය අහනකොට අපිට අහන්න පුළුවන් ඒකේ තියෙනවා ලින්තොට ගන්තොට දී ලෙඩවන්නේ. ඒ කියන්නේ මේ සැන්දෑ කාලෙදී මේ නාන්න ගිහාම ලිං තොටවල්වල ගං තොටවල්වල තනියෙන් ගිහාම හැමෝමත් එක නෙමෙයි ඒ කාලේ එහෙම හවසට නාන්න එපා කියලා වැඩි හිටියෝ කියන්නේ. ඉන්නේ වගේ පැරණි කතා තියෙනවා. ඉතින් ඔන්න ඕවත් එක්ක එකතු වෙලා තමයි මොනවද මෙන්න මේ රටයකම යාගේ හැදිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපේ සංගීත දරුවන්ට මේ පුංචි දෙයක් ඉගෙන ගත්තාම සහ නැටුම් දරුවන්ට මේකේ අදාළ ප්‍රස්තුතේ ඉගෙන ගත්තාම කතා වස්තුව ඉගෙන ගත්තාම බොහොමත්ම ඇති. ඉතින් අපි ඔය විදිහට තමයි තෙවුනි ඔය කතාව අපිට කියන්න පුළුවන්. ඇත්තටම ගුරුතුමනි මට හිතුණා ඔබතුමා මේ කිව්ව කතාවත් එක්ක මේ පහතරට නැටුම් සම්ප්‍රදාය අපට කොච්චර ගැඹුරට අධ්‍යයනය කරන්න තියෙනවද කියන එක ගැන. ගුරුතුමනි මම ඇත්තටම ආසයි මේ රටයකුමේ මේ ශාන්ති කර්මයේ එන කවි පන්තියක් අහන්න. ඉතින් අපි අපේ චනුලයයවයි මතීෂයයවයිත් එකතු කරගෙන කවි පන්තියක් ගායනා කරමුද? මම හිතනවා මේ ශාන්ති කර්ම කියනකොට තෙවුනි අර ගුරුනාංශ කියනකොට පොඩි අත්ල් ගායනයක් එනවා. ඒ කියන්නේ මේ ගුරුනාංශ කිව්වට පස්සේ අපේ ඉන්න අනිත් අය එකතු වෙලා ඒකේ ඉන්න ගුරුනාංශගේ ගෝලියෝ, එතකොට බෙර වාදන ශිල්පියෝ. එතකොට මේ ඒගොල්ලෝ මොකද කරන්නේ? අත්ල් ගායනයකුත් පොඩි ඉදිරිපත් කරනවා. එහෙම තමයි මේක පැවතගෙන එන්නේ. එතකොට තමයි ලස්සන. ඉතින් චනුලත් මතීෂත් අපි ප්ලේ කරනකොට තෙවුනිට මං කියන්නම් මේකේ අර ඉතුරු අන්තිම පද දෙක මාත් එක ගායනා කරමු. හරි
कन्यारूपय वटन आंबाने सुरते पून काय सकदार मीने दे पासाले सत्वीयनादिक मैस बांदीने तुन्वीयताक वैसी पबलूद गाने हिमिलांग ठाक्यान रुव सात पाने उतुरे तान्या रुव सात पाने तुट गंग तुट दीलेट वन्नी उन संदेवे किल एवी दीने रतिकाम दी दीरिये काउद आसाने रतिकाम याकुने पुद आर दाने रतिकाम याकुने දැන්තෙවුනි මේ අපි මේ ගීතය ගායනා කරනකොට මේ ශාන්ති කර්ම ගීය ගායනා කරනකොට ඔයාට තේරෙන්නේ නැති එකම විදිය රටාවක් යන්නේ නන නන නාන නන නන නාන ඔහොමනේ යන්නේ එතකොට මේ විෂය නිර්දේශයට අපිට අනුකූලව අපිට ලේසි වෙන්න පොඩ්ඩක් මේ ඒ ශෛලියම අනුගත වෙලා ඒ ශෛලියෙන් පුංචි කොටසක් අරගෙන ඒ විදිහට තමයි මේව නිර්මාණය කරලා තියෙන්නේ इकानी अभी संगीते गायना करना विधि निमे नटुम गलती हेतु तमाइ नटुम कील के मे बेरेक् बंदीच इतकोट मे पहातरट शांति कर्म करोट देवोल मडुलट गिटार वायलिन्न तरंगी ने पहातरट बेरे मिन्न मेके मेके तीन मे मे ट्यून शब्दे अने शब्दे तेक् तमाइ एक ट्यून तमाइ मेके मेके तीन हंडेट तमाइ गायना कलती इतकोट एक तमाइ श्रुति है भाई दंग अट मे स्वर टिकाक तीन वाने मेक वादने करान अन्न एनी सातमाय मेकट ओगुलांट उन्न होंदर मतक तियागन सारल मे नादमाला वक्तमाय मेके तीन मिच्चर विला आपी मे कविटिक उक्कुम गायना करन कोटा तपी वादने करे एकम नादमाला वक्त इतकोट एक पेली एकट एक नादमाला वक्त विधिर तमाय हदल तीन इतकोट ए नादमाला वक्त रे मगारे नी सारे रे मगारे सा 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 इतकोट आर ए विधिर तमाय हमती सेम यानी इतकोट मुल गीतेम इतकोट मे अट उगुलंट ओ लेवल वेल की पहात रट गीत वादने के पेन के रट याकुम मे यागे मे कुटसक वादने के मेति इक पेलिया खतर पारक वादने हम मुखदे संपूर्ण कविपंतिया अट वादने बाबट पत्ते थिंक हरिम लेसी हरिम सरलाइ थिंक नर्तने एक सरल ने इतकोट मे मे शैली अत्र बेरेग्घाल की मार विधि धन अभी मे मेके लुकूट एक करण बेरी उट मम उत्साह उपरीम हय्यंग बेरगाल की अतु सामान्य विधिट कोहमद मे रटयकुम यागे हरि क्रमेट गायना करोत् कोहमद गायने वेन्नील मिन्न मे विधिमय गायने वे अभी हाल बलम कोच्चर लसन मे यागे गायना कर्ण क्रमे किल हरि विधिट आ තමයි මේකේ කවිය ගායනය වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අර ගායනය කරනකොට
ගිටාර් වයිලින් වලට ගායනා කරනවට වඩා හරිම හාත්පසින් වෙනස්. මොකද මේවා මේ මඩු වල ගායනා කරනකොට මහා හයියෙන් කෑ ගහලා හොඳ සද්දෙට කියනවා. ඉතින් ඒ විදිහට කියන්න ඕනි කියනවනะ. නැත්තම් හරි අමාරුයි මේකේ තියෙන මේක ഘോഷක බෙරේනේ. මේක සෑහෙන ශබ්දයක් තියෙනවා. මුහුදේ හඬට සමානව මේකේ සෑහෙන ශබ්දයක් තියෙනවා. ඉතින් මේ ශබ්දය ගත්තාම යක්බෙරය මේකේ දිග්බෙරය මේ ගැන අපි ඉස්සරහට කතා කරමු. නමුත් හරිම රසවත් මේ ගායනය මේ විදිහට ඉදිරිපත් කරනකොට මේකේ ඒ තරම් ගැඹුරුයි. බොහොම අපූර්වයි ගුරුතුමනි. ඇත්තටම මම හිතනවා අපේ යාළුවන්ට මේ ශාන්තිකර්ම ගායනයේදී සංගීතයේදී හා නැටුම්වලදී මේ තියෙන වෙනස, අපි මේ ගායනා කරන වෙනස හොඳින්ම තේරෙන්නේ නැති කියලා. ඔන්න අපි දැන් සූදානම් වෙන්නේ අපේ තවත් විශේෂ නර්තන අංගයක් වන කෝලම් සම්ප්‍රදාය ගැන කතා කරන්න. කොහොමද ගුරුතුමනි මේ කෝලම් සම්ප්‍රදාය නිර්මාණය වුනේ? තේවුනි දැන් මේ කෝලම් කියන දේවල් ගත්තාම කෝලම් වලටත් අර වගේ ලොකු කතාවක් තියෙනවා. ඉතින් ලොකු කතාවක් කියලා කියන්නේ ගොඩක් වෙලා කියන රසබර කතා ගොඩක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් මගේ දරුවන්ට රසබර කතා ගොඩක් අපිට ඉදිරිපත් කරන්න වෙලාවක් නැහැ. ඉතින් අපිට තියෙන්නේ පුංචි කාලයක් අනුව ඒ දේවල් ටික ඕගොල්ලන්ට දැනුමට අවශ්‍ය කාරණා ටික ඉදිරිපත් කරන්න. ඉතින් තේරුණේ මේ කෝලම් කියලා කියන්නේ වෙස් මුහුණු පැලඳලා කරන දෙයක්නේ. එතකොට මේ වෙස් මුහුණු කලාවත් එක්ක තමයි මේක ගොඩ නැගෙන්නේ. එතකොට මුලින්ම කියනවා නම් මේකට තියෙනවා මුල්ම කාලේ ඉස්සර තීච කතාවක් විදිහට, කතා වස්තුවක් විදිහට මහා සම්මත රජුරුවන්ගේ බිසවට මේ ඔන්න හැදෙනවා දොළ දුකක්. ඒ දොළ දුක සංසිඳවන්න තමයි මේ දඬු මුහුණු එකතු කරගෙන මේ කෝලම් සම්ප්‍රදාය රඟ දක්වන්නේ. මේක උනේ මෙන්න මෙහෙමයි. දැන් මේ දරු ප්‍රසූතියක් තියෙන කාලෙට එතකොට ගැබ්බර වුණාම මේ විදිහට මේ දොළ දුක් ඇති වෙනවා. ඒ දොළ දුක් සංසිඳවන්නේ එක එක දොළ දුක් ඇති වෙනවා. එතකොට මේ වෙස් මුහුණු කලාව, ඒ කියන්නේ දඬු මුහුණු කලාව. එතකොට මේ රංගනයක් දකින්න ආසාවක් කාටද මේ මහා සම්මත රජුරුවන්ගේ බිසවට අවශ්‍ය වුණා. ඒක දැක්ක කවුද? සක්‍ර දේවේන්ද්‍රයා. ඉතින් ඒක දැකලා එයා මොකද කරේ? විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, මෙන්න මේකට උපක්‍රමයක් යොදන්න කියලා. ඉතින් එතකොට රාජකීය උයනේ මොනවද කරේ? අර මේ කෝලම් රඟ දක්වන්න අවශ්‍ය පුස්තකයක්, ඒ කියන්නේ ඒක අදාළව ඒක කොහොමද රඟ දක්වන්න ඕනේ, ඒකට අදාළ ගීත, ඒ සියලු දේම එකතු කරලා මේ රාජකීය උයනේ තිබ්බා. එතකොට ඔන්න ඔය මුහුණු පැලඳගෙන මේ නාට්‍යකාංගනාව වෙන්න පුළුවන්, ඒ කාලේ හිටපු ඒ රාජසභාවේ හිටපු අය වෙන්න පුළුවන්. ඒ හැමෝම එකතු වෙලා මේක රඟ දක්වනකොට මොකද්ද? මහා සම්මත බිසවට ගොඩාක් සතුට හිතුණලු. සතුට හිතිලා ඉතින් ඒ දොළ දුක සංසිඳුණ කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න ඕක තෙවුනි එක කතාවක්. ඉතින් ඊළඟට තියෙනවා මේ අපේ මේ සමාජ තලයේ තියෙන්නේ, මේ සමාජ තලයේ එක 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 ප්‍රශ්න තියෙනවා. ඉතින් පවුල් ප්‍රශ්න තියෙනවා, නීතිමය ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සමාජ තලයේ එක එක ප්‍රශ්න තියෙනවා මිනිස්සු අතර ගොඩනැගිච්ච. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න විවිධාකාරව මිනිසුන්ට ඉදිරිපත් කරන්න, නැත්නම් ඒ ප්‍රශ්න වෙන්නේ කොහොමද කියලා ඉදිරිපත් කරන්න බැරි තැන් තිබුණා. ඒ කියන්නේ මේ රාජසභාවවල රජුරුවන්ගේ වැරදි, නැත්නම් ඇමතිවරුන්ගේ වැරදි, මේවා කියන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ගම්මුලා දෑණීගේ වැරදි, එතකොට ආරච්චිගේ වැරදි, ගොඩක් අයගේ වැරදි, මේ මොකක්ද කතා කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒකට මෙන්න මේ කලාව යොදාගත්තා කියලා කියනවා. මේ කලාවෙන් දැන් ජසැලෙන්ජිනා කෝලම ගත්තාම ජසය කියලා කියන්නේ බොහොම බීමත්ව කාලය කන මේ රජුරුවන්ගේ රෙදි අපුල්ලන නාකි මිනිස්සෙක්. ඉතින් එතකොට මෙයා විවාහ වෙන්නේ කාත් එක්කද? ලෙන්චිනා එක්ක. එතකොට ලෙන්චිනා කියන චරිත ගත්තාම බොහොම තරුණ මේ පුංචි ගෑනු ළමෙක්. ගෑනු ළමෙක් කියලා කියන්නේ බොහොම වයස අඩු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් එක්ක අර ජසයා දීග ගියාට පස්සේ මොකද වෙන්නේ? අම්මලා නිදහස් වෙන්න මේ දීග දුන්නාම අර දරුවට වෙන, ඒ ගෑනු දරුවට වෙන මොනවද? සමාජීය ගැටලු. ඉතින් පවුල් ප්‍රශ්න. ඉතින් ඔන්න ඔය දේවල් ගැන තමයි ඕකේ කතා කරන්නේ. නොගැලපෙන විවාහයක්. ඉතින් ඒ ගැළපීමක් නැති විවාහයක් කරගන්න එපා කියන එක කියන්න තමයි ඒ කතාව නිර්මාණය වුණේ. ඉතින් ඕ වගේ නොන්චි කෝලම, රජබිසව කෝලම, පොලිස් කෝලම, බඩදරු කෝලම, ජසෑලෙන්චිනා කෝලම, අනබෙර කෝලම, ඉස්සර තියලා තියෙනවා සඳකිඳුරු කෝලම, ගෝටයිම්බර කෝලම, ගිරිදේවි හේවා කෝලම. ගිරිදේවි කියලා කියන්නේ කෝලමක්. ඉතින් මේ වගේ කෝලම් ගොඩක් මේ සම්ප්‍රදාය තුල තිබුණා. ඉතින් අපි අද ජසෑලෙන්චිනා කෝලම ගැන කතා කරමු.
අපි එහෙනම් යාළුවනේ මේ කෝලම් සම්ප්‍රදායේ එන ජසයාගේ කවි පෙළක් අපේ චනුලායයවයි මතේෂයයවයිත් එකතු කරගෙන ගුරු පියාණන්ගේ කටහඬින් අහලා බලමු. ගම්බිර කාලින්ද නුවර නිරිඳුගේ වාසල පුරයට ඉන්න දනසෙම රජුට සෝදා පට පිලිසොඳට ඉන්න දනසෙම රජුට සෝදා පට පිලිසොඳට ඉන්නරනා තැබුනම මට පේඩි විදානේ සත්තට මං මෙතැනට ආමි වියන් පඳිනට නරනිදු එන විට මං මෙතැනට ආමි වියන් පඳිනට නරනිදු එන විට ගම්බිර මහා නිරිඳු සමග උතුමන් වැඩම වන බැවින සුන්දර උඩු වියන් දවල වට තිර පාවාට එළන සුන්දර උඩු වියන් දවල වට තිර පාවාට එළන මෙන්වර ලැබ ආමි මෙතන මහතුඟ අවසර යදිමින පෙම්බර මගේ පියඹ සහය නැත මට ආගිය කිසි තැන පෙම්බර මගේ පියඹ සහය නැත මට ආගිය කිසි තැන ජස්සයාගේ කවි වගේම ගුරුතුමනි මේ ලෙන්චිනා ගැනත් කවි තියෙනවා නේද ඔව් පුතේ ලෙන්චිනාගේත් කවි තියෙනවා දැන් ජස්සයාගේ කවි ඔය විදිහටම විතරක් නෙවෙයි දැන් ඔය කිව්ව තාල රූපයම ජසයාගේ කවි තියෙන්නේ බොහොම පොඩ්ඩයි. තව තාල රූප වලින් ජසයාගේ කවි තියෙනවා. දැන් එකම තාලයට හැම කවියක්ම කියවෙන්නේ නැහැ පුතේ. එක එක තාල වලට මේ කවි ගායනා කරනවා. මොකද එක එක තාල පද තියෙනවනේ. මහා තනිතිත, සුළු තනිතිත, මෙදුම් තනිතිත ඔය වගේ තිත් රූප වලට මේ ගීත එක එක විදිහට රචනා වෙලා ගායනා කරනවා. තේරුණාද? ඉතින් ඒ වගේම තමයි ලෙන්චිනාගේත් කවි ටිකක් තියෙනවා. ඉතින් මම හිතනවා දැන් ලෙන්චිනාගේ කවි මම ගායනා කළා හරියන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් කාන්තාවකක කටහඬින් ගායනා වෙන්න ඕනේ. ඉතින් හැබැයි මේ මේවා කෝලම් රඟ දක්වන්නේ ඇත්තම කාන්තාවු නෙමෙයි. ලෙන්චිනාගේ චරිතය රඟ දක්වන්නේ කවුද? පිරිමි කෙනෙක්ම තමයි. ඉතින් ඒකින්ද වෙස් මුහුණු දාගෙන ලෙන්චිනාගේ කවිය රඟ දක්වන්නේ පිරිමි කෙනෙක්. ඉතින් පිරිමි අය තමයි මේ කවි කියන්නේ. ඒ වුණාට මේ සෞන්දර්යාත්මකව ලස්සනයි නේද අපි කාන්තාවකගේ කටහඬින් නැත්නම් අපි තෙවුණිගේ කටහඬින් දුවේගේ කටහඬින් ඇහුවාම මේකේ පොඩි ලස්සනක් තියෙයි කියලා මං හිතනවා. මං තෙවුණිට ආරාධනා කරනවා ලෙන්චිනාගේ අපි කවි ටික කියමු කියලා. ඔන්න අහන්නකෝ ලෙන්චිනාගේ කවිවල එක ශෛලියක්. ඒ විදිහට තමයි අපි මේ ගායනා කරන්නේ.
ඉතා ලස්සන කාන්තාවක්. මේකෙ මේ හාස්‍යරේ ලක්වන්න යාළුවනේ එකල සමාජ ගැටලුවක් සංසිද්ධියක් මූලික කරගෙන තමයි මේ ලෙන්චිනා කියන චරිතය බිහි වෙලා තියෙන්නේ. ගුරුතුමනි, පහතරට සම්ප්‍රදාය ආශ්‍රයෙනුත් මේ සරල ගීත නිර්මාණය වෙලා තියෙනවද? ඔව් තෙවුනි. දැන් මේ මීට කලින් අපි ඉදිරිපත් කරපු වැඩසටහන් වල राग आश्रित सरलगी एतकोट उडरट वन्नम आश्रित सरलगी एवगेम मे हेम शैलियक् तुलिम्म मंगर मुलिम्म किव वगे ए देवल आश्रय करगनिमिन अद समाजय मेवयिन निर्माण करला तियेनो लसन निर्माण करला तियेनो ए निर्माण एकतु करगेन एतकोट अत्तटम कियनवनम मेकेत मे पहातरट संप्रदाय आश्रय करगनिमिन विविध विविध वू गीत निर्माणय वेला तियेनो अर जसेलेंचिना किल के सामान्यं पौलक प्रश्नयाग्ने इति एकाश्रयकर गणिमिन एकम निमे नमुत ए हा बेंदि आदरणीय कथा विनत् विनत् कथा अद समाजे तुलिं अलुत् विधिहट दायाद कल्ला तियेनो इति अत्तटम रत्नश्री विजय सिंह महात्म्या विसिन एतकोट रोहन वीर सिंह महात्म्यागे आदरणीय संगीत अध्यक्षणय तुलिं एवगेम कियन्नम ओने हरिम लस्सन कटहंडक तियेन ममत् आदरय करन संगीत शिल्पी एक तमय गायक एक तमय सुनील यदि सिंह महात्म्या यतुमागे हंड पौरुषय गत्तम हरिम लस्सन मे गीतेट ये गीते ये विधिट निर्माण वेलातीन ये तुंकट्टुवगे एकमुतु कमी इतकोट हेम तमय लस्सन निर्माण बिहिवेन एक पिटिपस्से तियेनो रत्नश्री विजय सिंह महात्म्यागे पोडी कथावक ये कथाव अपि मे गीते अहला අපි 얘 ගැන කතා කරමු මේ ලෙන්චිනා මගේ නංගියේ ඇයි ගන් තෙරට වී ගොම්මනේ අපි අහලා බලමු මේ ගීතය කොච්චරනම් ලස්සනද අපිට දැනෙනවද කියලා नामके नंगिए ऐ गंतेरतवी गुमने लिंची नामके नंगिए ऐ गंतेरतवी गुमने कम माने पौ सोदना रत्नरंदी कलुबला फुल चंद्रया से पायना लिंचिनाति वेड कला देन गिदर अं कलुबर नामके नंगिए ऐ गम तेरतवी गुमने लिंची नामके नंगिए ऐ गम तेरतवी गुमने बेतुन कल एंद सलु इलि सेदुवा नुब सेदुवा ताम है किलि कुनु गिहिं ए किंद नुदने कारना सेदिला परि शूध वीमिन युग दैतुनुबे बबल नामगे नंगिए ऐ गं तेरतवी गुमने लिंची नामगे नंगिए ऐ गं तेरतवी गुमने ඇත්තටම
හරිම ලස්සනයි ගුරුතුමනි බලන්න යාළුවනේ ඒ ගීතවල තියෙන භාවාත්මකකම ගුරුතුමනි ඔබතුමා කිව්වා නේද රත්නශ්‍රී විජේසිංහ මහත්මයාගේ කතාවක් තියෙනවායි කියලා අපි පොඩ්ඩක් ඒක ගැනත් අපේ යාළුවන්ට කියමුද පුතේ මේ තෙවුනි රත්නශ්‍රී විජේසිංහ මහත්මයා ඡන්ද පොලකට යනව දවසක් ඒකේ රාජකාරියේ නියතු වෙන්න ඉතින් මේක බොහොම කෙටියෙන් මම කියන්නම් ඒ ඡන්ද පොලේ වැඩ රාජකාරී කරන්න ගොඩක් එතනට එන්න හිටපු සේවකයෝ ඇවිල්ලා ඉඳලා නැහැ. ඉතින් ගොඩක් ඉන්න ඕන කියමු අපි කියමු 10 දෙනෙක් විතර ඉන්න ඕන එකකට 5 දෙනෙක් විතර වගේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එතකොට මේ රත්නශ්‍රී විජේසිංහ මහත්තයාටත් සිද්ධ වෙලා තියෙනවා එක රාජකාරියක් වෙනුවට රාජකාරී දෙක තුනක් පවර ගන්න. ඉතින් එයා ඔන්න ඡන්ද නාමලේඛන ලියනේවා බලනේවා ඒ වගේම අර නම් කියන්නේ හයියෙන් කතා කරලා අන්න ඒ කොටසත් එතුමා බාර අරගෙන තියෙනවා. ඉතින් ඔය ඡන්ද දාන්න එනවනේ ඡන්දදායකයෝ. ඉතින් ඇවිල්ලා ඒගොල්ලෝ කරන වැඩේ අර ඡන්ද කොලේ දුන්නහම මොකද කියන්නේ? හයියෙන් කෑ ගහලා වාසගම ඔක්කොමත් එක්ක මොනවාද කියන්නේ? ඡන්දේ ඒ ඡන්දදායකයාගේ නම කියනවා. ඉතින් හැමෝටම ඇහෙනවා. ඉතින් ගොඩක් අය කැමති නෑ ඔය වාසගම කියන්නේ. ඔය කුල ඒ හැම දෙයක්ම මේ වාසගමේ තියෙනවා. ඉතින් ඔය වාසගමත් එක්ක තමයි ඔය කුල හැදෙන්නේ. ඉතින් මේ ජසයලෙන්චිනා කියන කෝලෙමෙත් ඔය කුල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා මේ හයියෙන් මේ නම් කෑ ගහලා කියනකොට අර අපි කියමු ගෑනු ළමයි කියලා. ඒ ගෑනු ළමයින්ගේ කුලවල මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම හයියෙන් කෑ ගහලා කියනකොට මුළු ගමටම ඇහෙනවනේ යනේ. ඊළඟට ඉන්න අයට ඇහෙනවා, වටේ ඉන්න අයට ඇහෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක කියන්න ඕනේ. ඉතින් එහෙම කියනකොට ඒ ළමයින්ගේ මූණවල නිකන් අමුතු උනාලු, නිකන් ලැජ්ජාවෙන් මේ ඒ විදිහට චුට්ටක් මූණවල් අමුතු වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ ලෙන්චිනා කියන චරිතෙට මේ පනපවන්න මේ ගීතේ ලියන්න මේක තමයි ප්‍රස්තුතය වෙලා තියෙන්නේ. ඒක තමයි අර පෙත්තරේ ළඟ පැන්තොටේ ගම් මානයේ පෞසෝදන. ඔන්න ඔය කොටසත් එක්ක ඒ කියන්නේ මේ අර තාම පෞසේදිලා නැහැ. ඉතින් ඕකේ අන්තිමට කියනවා මේ අර කුණු හෝදලා හෝදලා ඒ කොච්චර කුණු හේදුවත් ඒ කුණු ගිහින් නැහැ කියලා. කියන්නේ මේ රෙදි හේදුවට කුණු ගිහින් නැහැ කියලා. ඒ කියන්නේ මේ පැවතගෙන එන પરම්පරාවේ ඒ කියන්නේ නමේ තියෙන ඒ කුණු හේදිලා නැහැ කියන එක තමයි පුතේ මේක කියන්නේ. ඒ කියන්නේ මේ අපි කියමු ඔය සැඩොල් කුලවල කාන්තාවෝ ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ එදා ඉඳන්ම මේ රෙදි අපුල්ලන කාන්තාවෝ සහ රෙදි අපුල්ලන මිනිස්සු ඒ රජවාසලේ ඒ කරපු අයට ඒ නමක් පට බැඳුණා. ඒ පටබැඳිච්ච නම් තාම මේ પરම්පරාවෙන් પરම්පරාවට පැවතේනවා. ඒ අයගේ දරුවෝ තාමත් ඉන්නවා. ඒ අයට ඔය කියන වාසගම යෙදෙනවා. ඉතින් එතකොට හයියෙන් අර විදිහට කෑ ගහලා කියනකොට තාම ඒ කුණු හේදිලා නැහැ නේද? අන්න එහෙම දෙයක් මේ ගීතය ඇතුලේ තියෙනවා. එතකොට අපි හොයලා බලනකොට හිතලා බලනකොට තාම අපි පව්. මොකද අපි ඒ කුල પરම්පරාවල් ටික අරගෙන තාමත් ඒ පව් හොදනවා. ඉතින් ඔන්න ඔහොම දෙයක් තමයි රත්නශ්‍රී විජේසිංහ මහත්මයා මේ ගීතයට එකතු කරලා තියෙන්නේ. අපි මෙච්චර වෙලා මේ කතා කරේ යාළුවනේ දේවල්මනු ශාන්ති කර්මයක් එක්ක නිර්මාණය වුණු දේවල්. මේ ගිරිදේවි කතා වස්තුව කියන්නේ අන්න ඒ වගේ කතා වස්තුවක්. ඇත්තටම අපේ ලොකු අයියලා කළා මම හිතනවා ඔයාලා දැකලා ඇති ගිරිදේවි නටනවායි කියලා ඉතාමත්ම ලස්සනට නටනවා. නමුත් මේ කතා වස්තුව හාත්පසින්ම වෙනස් කියන එක තමයි මම හිතන්නේ දැන් ගුරුතුමා කියන්න යන කතාවත් එක්ක. ඇත්තටම අපි සංසන්දනය කළොත් මම හිතන්නේ මේ ගිරිදේවි කතා වස්තුව හාත්පසින්ම වෙනස් කතා වස්තුවක්. ඇත්තටම ගුරුතුමනි මොකක්ද මේ ගිරිදේවි කතා වස්තුව කියලා කියන්නේ? පුතේ දැන් මේ ගිරිදේවි ගැන විවිධ විවිධ කතා වස්තුන් තියෙනවා. හැබැයි ඒ කතා ගොඩක් දිගයි. එතකොට දැන් ඒක තෙවුනි මෙන්න මෙහෙම කිව්වොත් ගිරිදේවිය කියනකොට මේ ගිරිලියෝ දොළොස් කට්ටුවක් ඉන්නවා කියලා කියනවා. එතකොට දැන් මේ විශ්වාස කරනවද ඕගොල්ලෝ ඔය කියන අර ගෙදර ගහලා තියෙන බාලගිරි අද නෙවෙයි හෙට කියලා? ඔන්න ඔය බාලගිරි කියන කෙනත් ඔය ගිරි යක්ෂණියන්ගෙන් එක්කෙනෙක්. එතකොට මේ දරූපත් වලට තියෙන දෝෂවලට මේ ගිරිදේවිය කියන යක්ෂණියව මේ විදිහට මේ හඳුන්වනු ලබනවා. මොකද මේ ගිරි කියන යක්ෂණිය බාලගිරි කියන යක්ෂණිය එක අවතාරයක්. එතකොට මේ එක අවතාර ගොඩක් තියෙනවා. මහාගිරි, රත්නගිරි, නීලගිරි, මදනගිරි, මෝලගිරි, ඒ වගේ බාලගිරි කියන්නේත් එක අවතාරයක්. ඒක භූතගිරි, සේලගිරි කියලා මේ වගේ දොළොස් කට්ටුවක් ඉන්නවා. එතකොට පුතේ මේ කතාවස්තුවේ එන්නේ මේ ගිරිදේවිය කියන්නේ හංසවතී දේවියට හම්බෙච්ච දුවෙක්.
එතකොට මේ හංසවතී දේවියට මුලින්ම හම්බුනේ පුතෙක්. ඒ පුතාව හම්බුනේ දල පූජා කරලා. ඒ කියන්නේ මේ දරුවෝ නැති වෙලා ඉඳලා දල පූජා කරලා තමයි මේ පුතාව හම්බුනේ. එතකොට එයාට දාන නම තමයි දල කුමාරයා කියලා. පසු කාලෙක ඔය දල කුමාරයා අවසානයේදී මේ කතාව අවසානයේදී මේ කතාව ඕගොල්ලන්ට පොත්පත් වලින් අර මං කිව්වා වගේ ලකුවට බලන්න පුළුවන්. නමුත් අර වෙනස් කතාවක් කියන නිසා තමයි මම මේ ගැන කියන්නේ බොහොම කෙටියෙන්. මේ දල කුමාරයා අවසානයේ මේ කතාව අවසානයේ ඕගොල්ලෝ අහලා තියෙනවද මොනවද ඇස්වහ කටවහ හෝවා ඔය හැම දෙයක්ම ගරා යකු විසින් මේ දෝෂ දුරු කරනවා කියලා. මෙන්න මේ ගරා යකා කියන එක අවසානයේට එන්නේ මේ කවුද? මෙන්න මේ දල කුමාරයාගේ චරිතේ. එතකොට මේ ගිරිදේවිය දල කුමාරයාගේ මේ ස්වාමියා වෙලා හිටියා කියලා කියනවා. කොහොමද මේ එක කාලෙක මේ දීපංකර බුදුන් දවසේ ඒගොල්ලෝ දවසක මේ අපි හැමදාම හැම ආත්මිකම මේ විදිහට මේ ස්වාමියා සහ බිරිඳ වෙලා ඉමුයි කියලා තියෙනවා. නමුත් එක කාලෙක මේ හංසවතී දේවියට උපන් දරුවා විදිහට ඒ කාලේ අයයි නංගී වෙලයි තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට මේ අයයි නංගී වෙච්ච මේ දෙන්න අර පෙරුම් පුරාගෙන ආපු දේ නිසා මොකද වුනේ? අඹුසැමි යුවලක් බවට පත් වෙනවා. ඉතින් එහෙම එහෙම වෙලා මේ ලංකාවට මේ ගරායකා එන කතාව. අන්තිමේදී මේ ගරායකා කියන්නේ හොඳ යකා කියන බවට කතා වෘතයකුත් එනවා. මොකද ඒ ගරායකා නරක වැඩ කරලා තමයි මේ හොඳ යකා බවට පත් වෙන්නේ. ඉතින් මිනිස්සු අතර ගරායකා හොඳ යකා බවට පත් වෙන කතා වෘතයකුත් තියෙනවා. ඉතින් මේ ගරායකා කියලා කියන්නේ කවුද? ගිරිදේවියගේ අයියා. ඉතින් එතකොට ගිරිදේවිය කියලා කියන්නේ මේ කතාවස්තුවේ එන අර කියන ගිරි ලියෝ දොළොස් දෙනාගෙන් එක්කෙනෙක්. එතකොට ඒ ගිරි යක්ෂණිය ගැන තමයි ඒ පැත්තෙන් කතා කරන්නේ. බාලගිරි කියන්නේත් ඒ එක අවතාරයක්. ඉතින් මේ කතාවේ ගිරිදේවිය හරිම ලස්සනයි. ඉතින් ගිරිදේවියගේ කවියක් තියෙනවනේ, සැරී සොඳට බැඳිවරලස දිලෙන්නේ කියලා. අපි ඒ කවිය චුට්ටක් අහලා බලමුකෝ. සැරී සොඳට බැඳිවරලස ඔන්න ඔය විදිහට ගිරිදේවි උපත පටන් ගන්න ඔය විදිහට කවි කියනවා. ඉතින් ගිරිදේවි කියලා කියන්නේ හරිම ලස්සන කාන්තාවක්. ඉතින් ඒ ලස්සන ගැන මේ කවි වලින් කියවෙනවා. එයාගේ හැඩරුව, එයා කොච්චර ලස්සනද කියන එක ගැන කියනවා. ඉතින් ගිරිදේවි කතාව කෙටියෙන් ඔය විදිහට මම ඕගොල්ලන්ට කිව්වේ. මේ මොකද්ද, කවුද ගිරිදේවි කියලා කෙටියෙන් අඳුන්නනවා නම් ඔන්න ඔය විදිහට මෙන්න මේ වගේ කතාවස්තුවක් තිබුණා කියලා පුංචි දෙයක් මතක් කරන්න තමයි මම ඕගොල්ලන්ට කිව්වේ. ඉතින් ගොඩක් මේ නැටුම් සම්ප්‍රදායන් තුළ එන කතා පොත්වල මේ ගිරිදේවි අර්ථකථනය කරලා මේ වගේ කතාපුවත් තියෙනවා තෙවුනි. ඉතින් ඒක හරි ලස්සන කතාවක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් ඔන්න හොයාගෙන බලන්න ගිරිදේවි කතා වස්තුව මොකද්ද කියලා. ඒකේ පිටිපස්සේ අර මම කියපු කවුද ගරායක් කතාවෙත් ඔය කියන ගිරිදේවියම ඉන්නවා. ගරායක් කතාවෙත් ගිරිදේවිය ඉන්නවා, ගිරිදේවියගේ කතාවේ ගරායකා ඉන්නවා. මොකද දල කුමාරයා කියලා කියන්නේ ගිරිදේවියගේ අයියා. ඒ නිසා හරි. ඇත්තටම හරිම වෙනස් කතාවස්තුවක් ගුරුතුමනි. ශාන්ති කර්ම ගැන කතා කරද්දී ආලුවනේ අපිට ග්‍රහ ශාන්ති කර්ම ගීතද ඇතුළත් වෙනවා. ගුරුතුමනි මොනවද මේ ග්‍රහ ශාන්ති කර්ම කියලා කියන්නේ? තෙවුනි මේ ග්‍රහ ශාන්ති කියලා කියන්නේ බලි ශාන්ති කර්ම කියලා කියන්නේ දෙකම එකයි. එක එක ග්‍රහයන්ගේ. ඔය ග්‍රහය කියලා කියන්නේ රවි, සඳ, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු කියන. ඒගොල්ලෝ අපිට දුර්වලතා ඇති කරනවා, ව්‍යාකූලතා ඇති කරනවා. ඒක මේ අපේ සමාජ මතයක්නේ. ඒ කියන්නේ මේ පහතරටම විතරක් නෙමෙයි, සමාජ දර්ශනය තුළ ඇතිවෙච්ච දෙයක්. ඒක මූලික කරගන්නේ පහතරට සම්ප්‍රදාය. එතකොට දැන් ඉරට වඳිනවා, සඳට වඳිනවා නේ, සෙනසුරු තියෙනවා, ඊළඟට බ්‍රහස්පති තියෙනවා, සිකුරු තියෙනවා, මේ කාලයට හොඳයි ඔහොමම කියලා කියනවනේ. අන්න ඒ වගේ හොඳට මතක තියාගන්න මේගොල්ලන්ගෙන් වෙන අපිට දොස් දුරු කරගන්න අපි මතකද පන්සලේ කියනවා අරහං බුදු ගුණෙන් මගේ ඉරුගිය අපල දුරු වේවා. එහෙම කියනව නේද?
අපිට ශාන්තිය ලබා ගන්න පුළුවන් බුදු ගුණයන් සිහිපත් කර කර එන්නේ බුදු ගුණයන් වලින් අපේ මේ අපල දුරු වේවා කියලා කැපී කෝටියක්ම දෝෂ මට ජය සිරිසෙත වේවා සත්තා බුදු ගුණෙන් මගේ ওই විදිහට කී කිය අපි නේ ගායනා ගාත කියනවා ඒක තමයි අපිට දැනට තියෙන පුංචිම කවියක් විදිහට තියෙන අපි හැම තිස්සෙම ග්‍රහ ශාන්ති කර්ම විදිහට අපි කතා කරන්නේ ඔන්න ඕක හැබැයි ඊට එහා ගිය ඇදුරන් විසින් කරපු शांति कर्म वलदी मेन मे पहातरट बेरे पाविचि करला ए देवियंट कन्न लव करपुएवा मे ग्रहयंट कन्न लव करपुएवा ये बलिशांति कर्म गण कथा करन्न अपिट पुलुवं ओयालगे अध्यापनिक क्रमवेदयट अतुलत करपु गीतयक् तमयि इंद्र दिशावट इंबुल विमानट कियला कियन्ने मेकत शांति कर्म गायनेदी गायना करन विलासय सह अर्णार्थनेदी गायना करन विलासय सह संगीतेदी गायना करन विलासय पोड्डक् वेनस् नमुत् अपि संगीतेदी गायना करन विलासय अपि अहला बलमु दिशावट इंबुल विमानेट इरु देविया दीपति वन्ने रंसिरी वैसगेन सिरस दारागेन तुरंगु कुपित वैद दामानीति चिरकला पैक देने इंद्र दिशावे हिरु देवी बैडला ग्रह में दोस दूर लन्ने इंद्र दिशावे देवी बैडला ग्रह में दोस दूर लन्ने පහතරට සම්ප්‍රදායේ මෙන්න මේ වගේ ගොඩක් ගැඹුරට අධ්‍යයනය කරන්න තියෙනවා අපිට මේ දේවල් ඇත්තට මේ හැම දෙයක්ම මේ සම්ප්‍රදායේ තියෙන සියලුම දේවල් මේ වගේ පැයකින් දෙකකින් කතා කරලා නිම කරන්න පුළුවන් දේවල් නන් නෙවෙයි මම හිතනවා ඒ වුණාට අපේ නැටුම් කරන අපේ යාළුවන්ට අපේ සංගීතය කරන යාළුවන්ට මේ හැම දෙයක්ම අද වැඩසටහනින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා ඔන්න අපි මීළඟට කතා කරමු යාළුවනේ ප්‍රධානම අංගයක් වන මේ පහතර නැටුම් සම්ප්‍රදායේ ප්‍රධානම අංගයක් වන සින්දු වන්නම් ගැන අපි මේ පහතරට සම්ප්‍රදායේ තියෙන වන්නම් සින්දු වන්නම් කියලා හඳුන්වනවා යාළුවනේ. ඇත්තටම අපි පසුගිය වැඩසටහනින් කතා කරානේ උඩරට වන්නම් ගැන. ඔයාලට මතක ඇති උඩරට වන්නම් 18ක් තියෙනවා කියලා. ඇත්තටම මේ උඩරට වන්නම් අතරයි මේ සින්දු වන්නම් අතරයි විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ වෙනසක් තියෙනවා. ගුරුතුමනි අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු දැන් අපේ විෂය නිර්දේශයේට මේ සින්දු වන්නම් වලින් තියෙන සේවිත පද සරෝරුහ කියන වන්නම. ඉතින් අපි පොඩ්ඩක් මේ පහතරට සින්දු වන්නම් ගැන කතා කරමු. පුතේ මේ සින්දු වන්නම් වල පහතරට සින්දු වන්නම් වල විශේෂ දෙයක් තමයි මේ තාල. එතකොට මේ තාල වලින් තමයි මේවල නම් හඳුන්වන්නේ. දැන් අපි උඩරට වන්නම් වල ගත්තහම කියනවනේ වන්නම වන්නම කියලානේ හඳුන්වන්නේ මයුරා වන්නම තුරංගා වන්නම එහෙම වන්නම් කියලානේ හඳුන්වන්නේ. පහතරට සින්දු වන්නම් වල තාල වලින් තමයි මේකේ නාමික වෙන්නේ නම් හඳුන්වන්නේ. එතකොට ශුද්ධ තාලය, කොණ්ඩනාචි තාලය, ඒ වගේම තාල රාග තාලය ඕ වගේ තියෙනවා. එතකොට ඒ තාල වලට ෘත තියෙනවා. ගංගා ෘත, දණ්ඩ ෘත, ඉතින් ඒ වගේ ෘත කියන කොටසකුත් තියෙනවා ඒ තාල වලට අදාළ ෘත. ඒ දේවල් එකතු වෙලා තමයි මේ සින්දු වන්නම් හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ විශේෂත්වය තමයි උඩරට වන්නම් වල තියෙන තානම. ඒ තානමම මේකෙත් තියෙනවා. එතකොට ඒක තානම කියන්නේ ඉස්සෙල්ලා බෙර පදයක් තියෙනවා. ඊළඟට තානම කියනවා. ඊළඟට කවිය කියලා අන්තිමට ඉරට්ටිය කියලා කොටසකුත් තියෙනවා. ඔන්න ඔය කියන දේවල් ටික එකතු කරගෙන තමයි මේ මොනවද සින්දු වන්නම් හැදිලා තියෙන්නේ. එතකොට සින්දු වන්නමක් කියලා කියන්නේ එක වන්නමකට එක තාලයකට ඔය කියන එක කවියක් තියෙන්නේ. ඒ කවිය අවසානයේ ඊළඟ කවියට ඈඳෙන විදිහට තමයි ඒ ලස්සනට ඒ කවියෙන් කවියට ඈඳෙන විදිහට අර දම්වැලේ පුරුක් වගේ හරිම ලස්සනට ගැලපෙන්න තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ සේවිත පාද සරෝරුහ කියන නළු ගීතිකා තාලය නමින් හඳුන්වන
සේවිත පාද සරෝරුහ කියන කවි කොටස. ඉතින් ඒක ගායනා කරන්නේ පහතරට විදිහට නම් ගොඩාක්ම තාලය වේගය ටිකක් අඩුවෙන්. නැටුම් වලදී ගායනා කරන්නේ ගොඩක් බරට තමයි අඩි තියලා මේ ගායනා කරන්නේ ගායනා ඉදිරිපත් කරන්නේ සහ නර්තන ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට මේ දීලා තියෙන ස්වර ලිපිය ගත්තහම සාමාන්‍ය වේගෙට තෙවුනි වාදනය කරන්න පුළුවන් ගායනය කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි පහතරට සින්දුවන් නම් ගැන අපිට කියන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් යාළුවනේ අපි සූදානම් වෙන්නේ අපේ සින්දුවන් නම් ගායනා කරන්න. ඉතින් අද පුංචි විශේෂත්වයක් තියෙනවා. අද සේවිත පද සරෝරුහ අපේ වන්නම ගායනා කරන්න අපේ පිනිමුතු පිනි වැඩසටහන් වලින් ගොඩක් ජනප්‍රිය වෙච්ච චරිතයක් තමයි අපේ මනුත් මල්ලි කියලා කියන්නේ. ඉතින් ඔන්න අද අපි වන්නම් ගායනා කරන්න අපේ මනුත් මල්ලිවත් එකතු කරගත්තා. එහෙනම් මනුත් මල්ලිගේ කටහඬින් අපි මේ සේවිත පද සරෝරුහ කියන කවිය රසවිඳලා ඉමු. අපිට අපේ ඕල්වේ විභාගයට ඒකේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අනිවාර්යයෙන්ම වාදනය කරන්න එනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම මේ වන්නම් වාදනය කරන හැටිත් හරියටම ඉගෙන ගන්න ඕනේ. ඔන්න අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ පහත රට බෙරය ගැන. ඉතින් මේ පහත රට සම්ප්‍රදායේ හැම ගීතයකටම හැම නැටුමකටම හැම වන්නමකටම අපි මේ පහත රට බෙරය යොදා ගන්නවා. ඉතින් ඒ නිසා අපිට මේ ගැන කතා කරන්නේ නැතුවම බෑ. ගුරුතුමනි, අපි මේ බෙරය ගැන පුංචි පුංචි දේවල් දන්නවා. දැන් මේ බෙරය ආතත ගණයට ගැනෙන බෙරයක් නෑලුවනේ. ඒ කියන්නේ මේ බෙරය අපි අතින් විතරයි වාදනය කරන්නේ. ඊට අමතරව මේ බෙරය දෙවොල් බෙරය, යක් බෙරය, පහත රට බෙරය, තව අපි ഘോഷක බෙරය, මෙන්න මේ වගේ නම් වලින් හඳුන්වනවා. ඉතින් අපේ යාළුවන්ට මෙන්න මේ වගේ කරුණු ගුරුතුමනි අපි කියලා දෙමුද? පුතේ, දැන් මේ පහත රට බෙරේ ගත්තහම පහත රට බෙරේ උඩ රට බෙරය තරම් අමාරු නෑ මේක නම් කරන්න. ඇත්තටම මේ බෙර කඳ ගත්තාම විශේෂයෙන් කිතුල් කඳන් තමයි පහත රට බෙරේ නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මේ පොල්, මිල්ල, කොහොඹ වගේ තව තල්වලිනුත් මෙම බෙරේ කඳ නිර්මාණය කරා කියලා කියනවා. ඉතින් එතකොට මේ ඔයගලන්ට පේනවා මේ බෙරේ වරපටි තියෙනවා. බොහොම හීනි වරපටියක් තමයි තියෙන්නේ. ගැට බෙරේ තියෙන වරපටියට වඩා හීනි මේ වරපටිය. එතකොට ගත්තහම උගලන්ට මේක වරපටි කියලා විතරයි උගලන්ට හඳුන්වන්න තියෙන්නේ. ඉතින් ඊට එහා මේක ගැන ලකුවට හඳුන්වන්න දෙයක් නැහැ. මේ විදිහට මේ බෙරේ S2ම එක වගේ, S2ම එක වගේ. මේ පැත්ත සහ මේ පැත්ත ගත්තහම මේ කඳෙන් උගලන්ට තේරෙනවා එකම විදිහට තමයි මේ S2 පිහිටලා තියෙන්නේ. එතකොට මේ බෙරේට යොදාගන්නේ හරකගේ කිරි බොක්ක. බොක්ක තමයි මේකට ගන්න මේ හම වෙනුවට යොදාගන්නේ කිරි බොක්ක. ඉතින් එතකොට මේ කිරි බොක්ක ඇත්තටම මේ දුමේ දාලා පදම් කරලා අරගෙන තමයි මේ පහතරට බෙරේට අපි යොදාගන්නේ. එතකොට මේ බෙරේ මේ පැත්තට හයි ගහන පැත්ත කියලා කියනවා. වම් පැත්තට හයි ගහන පැත්ත, වම් අතින් හයි ගහන පැත්ත. ඒක වාදකයාගේ ක්‍රමවේදය අනුව වෙනස් වෙනවා. දැන් මම හයි ගහන පැත්ත විදිහට මම යොදාගන්නේ දකුණ. එතකොට මම සුරල් පෙරලන්නේ වම් පැත්තෙන්. එතකොට මම වමත් වාදක ශිල්පියෙක් විදිහට තමයි පහතරට බෙරේ වාදනය කරනකොට මාව හඳුන්වන්නේ. එතකොට දකුණත් වාදක ශිල්පියෙක් හයි ගහන පැත්ත කියන බෙරේ ගන්නේ වම් අතට. එතකොට වම් අතින් තමයි හයි ගහන පැත්ත. එතකොට දකුණු අතින් තමයි සුරල් පැත්ත. කියන්නේ මේ සුරල් පැත්ත දකුණු අත පැත්ත. එතකොට වම් අත පැත්තට ටිකක් දාන බෙර හම, බෙර තට්ටුවේ බෙර හම
මේ බොක්ක යම්කිසි ප්‍රමාණයකට චුට්ටක් ඝනකම බොක්කක් දානවා මේ පැත්තට ටිකක් සියුම් බොක්කක් දානවා එහෙම කියන්නත් පුළුවන් ඕකේ මීහරක් බොක්කයි එලහරක් බොක්කයි චූටි වෙනසක් තියෙනවා මීහරක් බොක්ක ටිකක් ඝනකමයි හැබැයි එලහරක් බොක්ක ඊට වඩා සියුම් එතකොට ඔය වම දකුණට ඔය විදිහට වෙන් වෙන් වශයෙන් දාන්නත් පුළුවන් දැන් වඳුරුහම් එතකොට එලුහම් ඒ වගේ දේවල් මේකට පාවිච්චි කරන්නේ නැහැ ඉතින් එතකොට මේ ඕගලන්ට පේනවා මේකේ අර අනිත් බෙරේ වගේ කැපුම් හමක් තියෙනවා ඒ කැපුම් හම බොහොම කඳ ආසන්නයටම තමයි කැපුම් හම තියෙන්නේ ගැට බෙරේ තරම් පේන්න කැපුම් හමක් නැහැ එතකොට මේ තියෙන්නේ විනිවර කැරැල්ල හැබැයි මේකට කියනවා ගැටි වැල කියලා මොකද්ද ගැටි වැල කියලා මොකද පහතරට බෙරේ විශේෂයෙන් කියන නමක් තමයි ගැටි වැල කියලා මේ ඔක්කොම එකතු කරාම මේකට කියන්නේ බෙර තට්ටුව කියලා මේ බෙර තට්ටුව මේ තට්ටුව මේ පැත්තෙත් බෙර තට්ටුවක් තියෙනවා. එතකොට මේ බෙර තට්ටුවේ මම ඕගලන්ට රූප සටහනින් පෙන්නන්නම්. ඕගලන්ට පේනවා බෙර තට්ටුව එක්ක කන්වරය ඕකේ තියෙනවා. ඒ කන්වරෙන් තමයි ඔය කියන බෙර ලණුව තියෙන්නේ. එතකොට වම් බෙර ඇස දකුණු බෙර ඇස මේ බෙර කඳ ඊට පස්සේ මේ වරපටි. ඉතින් මේකට අනිවාර්යයෙන්ම මේ පුංචි ඕගලන්ට පේනවා ලස්සන පටි වගේක් ගහලා තියෙනවා. ඉතින් මේ පටි පිත්තල පටි වෙන්න පුළුවන් රිදී පටි වෙන්න පුළුවන් ඉතින් ඒ බෙරේ කඳ අලංකාර කරන්නත් මේ බොරදම් රටා තියෙනවනේ මේ බොරදම් රටා එක්ක මේකේ අර ගැට බෙරේ වගේ නෙමෙයි බොරදම් රටා එක්ක මේ බෙරේ පුපුරන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් මේ බෙරේ ඇතුළ ඝනකම අඩුයි තව දෙයක් තමයි දිග ගත්තාම ගැට බෙරේ වගේම මේකත් තුන් වියත් තුනඟුලයි ඒ කියන්නේ වියත් තුනයි දැන් මගේ ගත්තාම මෙහෙම එකයි වියත් මෙහෙම දෙකයි තුනයි මෙන්න මේ තුනඟුල. ඕගොල්ලන්ට මතකයි නැටුම් ටීචර් අපේ හිරන්ති ටීචර් තුන්වියත් තුනඟුල ගැට බෙරෙන් පෙන්නුවා. ඉතින් එතකොට මේක මගේ හරියටම වාදන ශිල්පියාගේ ඒ වියත් තුනටම තියෙනවා. ඔන්න දෙකයි. එතකොට මෙතනින් ගත්තාම තුනයි. ඔන්න ඇඟිලි තුනයි. හරියටම තියෙනවා. එතකොට බෙර ඇස එක් වියත් තුනඟුලයි. ඒ කියන්නේ එක් වියත් වියතකුයි තවත් තුනඟුලක් ඇඟිලි තුනක් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එක් වියත් තුනඟුලයි. ওই විදිහට තමයි බෙර ඇසේ ප්‍රමාණය අපි කතා කරන්නේ. එතකොට මේකේ බෙර ලණුව, බෙර ඇස් දෙක වම සහ දකුණ, එතකොට මේවා වරපටි, එතකොට මේ අර කියන ගැටිවැල නැත්තම් මේකේ අපි කියනවා නම් මොකද්ද වෙනිවර කැරැල්ල. ඉතින් ඕගොල්ලෝ ඒ විදිහටනේ කියන්නේ මේකේ අයිනේ කැපුම් හැමක් තියෙනවා. හරි. එතකොට මේ කැපුම් හැම අර ගැට බෙරේ තරම් ලොකු නැහැ. ඉතින් බොහොම අඩුවෙන් තමයි කැපුම් හැම තියෙන්නේ. ඉතින් ඕ වගේ කෙටි පුංචිම දේවල් ටිකක් සරල දේවල් ටිකක් තමයි මේ පහතරට බෙරේ තියෙන්නේ. ඉතින් කෙටියෙන් මේ දේවල් ටික මතක් කරන එක ඕගොල්ලන්ට මේ පාඩම ඇතුලේ දැනගන්න සුදුසුම දේවල් ටික තමයි මම මේ මතක් කරන්නේ. යාළුවනේ අපි මේ පහතරට බෙරේ අඳිනවා නම් මෙන්න මේ විදිහට තමයි ගුරුතුමා අපිට දැන් කියලා දුන්න විදිහට තමයි අපි මේ බෙරේ ඇඳලා නම් කරන්න ඕනේ. ගුරුතුමනි අපේ පසුගිය වැඩසටහනින් අපි කතා කරානේ උඩරට තාලපද ගැන අපි කතා කරා තනිතිතේ ප්‍රභේද දෙතිතේ ප්‍රභේද අපේ යාළුවන් දැන් ඔන්න ඒ ගැන නම් දන්නවා. හැබැයි ගුරුතුමනි මොනවද මේ පහතරට නැටුම් සම්ප්‍රදායේ තියෙන තිත් ප්‍රභේද? පහතරට කියලා එහෙම වෙනම තිත් ප්‍රභේද නැහැ. උඩරට සම්ප්‍රදායට අයිති තිත් ප්‍රභේද තමයි පුතේ පහතරට සම්ප්‍රදායටත් අයිති වෙන්නේ. එතකොට ඒ තිත් ප්‍රභේදවල වෙනස කියලා ඕගොල්ලෝ උඩරට පහතරට සබරගමු කියලා වෙනසක් කරගන්න එපා. ඒක අනිවාර්යෙන් ඒ විදිහටම තමයි යන්නේ. ඒක අපි හිරන්ති ගුරුතුමිය කියලා දුන්නු වැඩසටහනේ තියෙන තිත් ප්‍රභේද ටිකම තමයි මේකේ වෙන්නේ. හැබැයි පහතරට ඒ තිත් ප්‍රභේද වලට අයත් පද වෙනස්. දැන් උඩරට ගැට බෙරෙන් එම තිතටම වාදනය කරන පදවල අක්ෂර මාලා වෙනස්. උඩරට ගැට බෙරේ වාදනය කරන අක්ෂර ටික වෙනස්නේ. එතකොට ඒකේ ශබ්දය වෙනස්. ආතට භාණ්ඩයක්ම තමයි නමුත් ශබ්දය වෙනස්. අක්ෂර මාලා වෙනස්. පහතරට මේ තියෙන බෙරෙත් අක්ෂරමාලාව වෙනස්. හැබැයි තද්දි තොන්නං කියන පදවලින් තමයි මේ හැම බෙරේකම තාල අක්ෂර හැදිලා තියෙන්නේ කියලා. නමුත් තද්දි තොන්නං වලින් තාල අක්ෂර හැදුනට මේක වාදනය කරනකොට පහතරට බෙර වාදන ශිල්ප ක්‍රමයේදී අනිවාර්යයෙන්ම මේ පදවල වචන අක්ෂර මාලාව වෙනස්. දැන් උඩරට ජිං එහෙම සද්දයක් එනවා. දොං ජිං තා කු ඒ වගේ ශබ්ද එනවා. ඒ වුණාට ඒකේ අපි කියනකොට අපි කියන්නේ නැහැ
මේ බෙරේ අක්ෂර මෙහෙමයි කියලා කියන්නේ නැහැ. ඒකේ ප්‍රධාන අක්ෂර ටික තමයි අර කියන වගේ තද්දිත් ඔන්නම් කියන එක. මේකෙත් තද්දිත් ඔන්නම් මේ දෙපැත්තෙන් S දෙකෙන් වාදනය වෙනවා. නමුත් මේකේ බර අක්ෂර ටිකක් තියෙනවා. ගුම්, දැහින්, ගත් ඕ වගේ අක්ෂර ටිකක් තියෙනවා. ඉතින් ඒ විදිහට පැවතගෙන එන සම්ප්‍රදායක් තමයි මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ අපේ පසුගිය වැඩසටහනින් වගේම අද වැඩසටහනිනුත් අපි ඔයාලට ඉදිරිපත් කළා විෂය කරුණු වගේම ඊට එහා ගියපු මේ සම්ප්‍රදායන් වල තියෙන ඊට එහා ගියපු කරුණු. ඉතින් ඔයාලට මේට වඩා මේ සම්ප්‍රදායන් හදාරන්න පුළුවන් නම් ඉතින් ඔයාලට පුළුවන්. ඇත්තටම ඔයාලගේ ගුරුවරුන්ගෙන් ඒ වගේම පොත්පත් පරිශීලනයෙන් මේ දේවල් ඉගෙන ගන්න. ඉතින් මම හිතනවා අද වැඩසටහනිනුත් ඔයාලා මොනවා හරි දෙයක් මේ පහතරට නැටුම් සම්ප්‍රදාය ගැන ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ අද වැඩසටහනට මතීෂයයි චනුලයයි ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් මතීෂයියේ මම හිතනවා ඔයාගේ සංගීත ගමන මේ වෙනකොට ඔයා ලොකු දුරක් ඇවිල්ලා තියෙනවායි කියලා. අපි මතක් කරමු ඔයාගේ මේ සංගීත ගමනට ඔයා අඩිතාලම දමාගත්තේ මොන විදිහටද කියන එක ගැන. ඔව් තෙන්නගේ ඇත්තටම මගේ දෙමාපිය සහ නෑදෑය දහංස හොඳට අඳුරනවා. ඒක නිසා දහංස කියන්නේ අපේ ගෙදරට අමුත්තෙක් නෙවෙයි. ඒ වුණාට මම පෞද්ගලිකව දහංස වඳුනගත්තේ ශ්‍රී අත්තදාසි දහම් පාසලේ තිබ්බ දහම් පාසල වැඩසටහනෙන්. එතකොට මම 4 වසරේ. ඉතින් ඊට පස්සේ සර්ත් එක්ක එකතු වෙලා 6 වසරේදී සංගීතය තෝරගත්ත సౌందర్య විෂයට ඉතින් සර්ගේ පන්තියට ඇතුළත් වෙලා මම ගිටාර් ඉගෙනගෙන අද වෙනකොට විශාරද විභාගයේ ඉදිරියටම ගිහිල්ලා තියෙනවා. ඒ අතර මම වෝටර් ඔප් ඇකඩමි එකේ නංගිල මල්ලීලාට ගිටාර් උගන්වන්න පුරුදු වුණා. ඉතින් අද දවසේ ස්ටුඩියෝ එකට ආවට පස්සේ මට ආන්න ලැබුණ සතුටුදායක ආරංචියක් මම විශාරද විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් අරගෙන තියෙනවා. මගේ තාත්තා තමයි මාව නංගිල සර්ගේ පන්තියට දැම්මේ. ඉතින් මං සර් මට ගොඩක් උදව් කරා. සුභියක්වත් මට ගොඩක් උදව් කරා. ඒ අතරතුර අම්මයි තාත්තයිත් මට මේකට ගොඩක් උදව් කරා. ඒ වගේම මේ තැනට අද එන්න මට උදව් කරපු මගේ පාසල් ගුරුවරුන්වත් අනිත් සියලුම ගුරුවරුන්වත් මම මේ ආස්ථාවේ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තෙවුන්නන්ගේ අද වැඩසටහන ගැනත් පොඩි දෙයක් කියන්න තියෙනවා. පහතරට සම්ප්‍රදාය ගැන නොදන්න කරුණු ගොඩක් අද දැනගත්තා. ඉතින් මේ ආස්ථාව ලබා දුන්නට මම දහංසට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එතෙන්ම මේ ඉතා කෙටි කාලයක් ඒ කියන්නේ අවුරුදු 3කින් වගේ මට මේ තැනට ඇවිල්ලා මේ වගේ අත්දැකීමක් ලබා ගන්න ගොඩාක් උදව් කරපු දහංසව මම මේ අවස්ථාවේ නැවත වතාවක් මතක් කරනවා. ගොඩාක් ස්තුතියි මතීෂ අයියේ. ඉතින් අද වැඩසටහනට චනුලයත් අපිත් එක්ක වයලින් වාදනයෙන් සහයෝගය ලබා දුන්නා. චනුලයිය ගැන කතා කළොත් චනුලයියගේ අම්මා සංගීතය හදාරපු කෙනෙක්. ඉතින් චනුලයියේ ඔයා කොහොමද ඒ හරහා මේ ගමනේ එන්නේ? ඔව් තෙමුණන්ගේ ඇත්තම අම්මා ගැන කතා කරනවා නම් අම්මා సౌందర్య විශ්වවිද්‍යාලයේ වසර දෙක කාලයක් సౌందర్య විෂය හදාරලා තියෙනවා. නමුත් අම්මට විවිධ ආර්ථික ප්‍රශ්න සහ පෞලේ විවිධ ප්‍රශ්න නිසා එම උපාධිය සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අම්මලා බලන්නේ අම්මට කරගන්න බැරි වුණ දේ අපි හරහාවත් කරගන්න. ඉතින් ඒ විදිහට තමයි සංගීතයට මම අඩිතාලම ලැබුණේ. චනුලයියේ වෝටර් ඩ්‍රොප් ඇකඩමි එකට සම්බන්ධ වීමෙන් අයියට මොනවද ලැබුණේ? සහ ඇකඩමි එකත් එක්ක අයියගේ සංගීත ජීවිතයේ ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් තෙවුන්නන්ගේ ඇත්තම කියන්න ඕනේ මම මුලින්ම සම්බන්ධ වුණේ බේරුවල මල්ලිකා මිස්ගේ වයලින් ක්ලාස් එකට. ඇත්තම අම්මගෙන් පස්සේ හම්බුණ හොඳම ගුරුවරියක් තමයි අය. අපි මියුසික් ක්ලාස් එක කරගෙන යන අතරතුර ඇත්තම සර් ඇවිල්ලා අපිට උදව් කරලා විවිධාකාරයෙන් එක එක නෝට්ස් කියලා දීලා අපිට උදව් කරා. ඊට පස්සේ සර් කිව්වාවිල්ලා අලුත්ගම වියා වෝඩ්‍රොප් ඇකඩමි එක තියෙනවා කියලා. ඉතින් ඒකට ඊට පස්සේ නම් මම වියා වෝඩ්‍රොප් ඇකඩමි එකට සම්බන්ධ වුණා. මතීෂයට වගේම මටත් අද විශාරද විභාග ප්‍රථම විභාගයේ විශිෂ්ට සාමාර්ථයක් තියෙනවා. ඉතින් මේ මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මට මේකෙන් ලැබුණු අත්දැකීම් මට මගේ අනාගතය ගොඩනගා ගැනීමට උපකාර වෙනවා. ඇත්තම දාම්සර්ට අයිත්වාරයක් තැන්කියු කියන්න ඕනේ. මොකද දාම්සර් තමයි අපිට ගොඩක් වෙලාවට උදව් කරන්නේ විවිධ වැඩවලට. ඇත්තම පීක් වගේ අපිට මේ දේවල් ලබා දුන්නට කරලා දුන්නට ඇත්තම දාම්සර්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ස්තුතියි චනුලයියේ. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ අද අපේ වැඩසටහනේ අවසානෙට. ඉතින් ගුරුතුමනි අද ඔබතුමාගේ පැමිණීමත් එක්ක මොනවද කියන්න තියෙන්නේ මේ සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන යන්න? ඇත්තටම තෙවුනි මේ සම්ප්‍රදාය පවත්වාගෙන යන්න කරන්න තියෙන එකම දේ තමයි
මේ කලාව රැකගන්න අපිට ගෝලියෝ ටිකක් හදන්න වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ අපේ පරපුරෙන් පස්සේ තව පරපුරක්. එතකොට මේ මේ අර කිව්වා වගේ ජසැලෙන්චිනාගේ එන කතා වස්තුවේ එනවනේ මේ 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 රෙදිය අපුල්ලපු කතාවක්. එතකොට බෙරකාරය කියලා තමයි හැම මිනිසුන්ටම කියන්නේ. එතකොට දැන් බෙර ගහනවා නම් බෙර ගුරුන්නාංශගේ පුතා. ඉතින් ඒ මිනිස්යාව හැමදාම අර හැම ගහන්නේ ඒ විදිහට තමයි. ඒ නමින් තමයි හැම ගහන්නේ. එතකොට එහෙම කලාවක් මේ විදිහට යනවා බෙරකාරය අන්න අර බෙරකාරයාගේ පුතා. එතකොට මේ බෙර මහත්ය කියලා කියන්නේ නැහනේ නේ. බෙරකාරය කියලා තමයි කියන්නේ. නැත්තම් හරි විදිහට කියනවා නම් කවුද ඇදුරුතුමා. ඉතින් ඒ විදිහට තමයි ඔහොම නම් පට බැඳෙන්නේ. ඉතින් එතකොට ගොඩක් මිනිස්සු මේ කලාවට කැමති වෙන්නේ නැහැ. එතකොට එයාගේ පුතෙක් වුණත් ඒ කලාව ඉගෙන ගන්න කැමති වෙන්නේ නැහැ. ගොඩක් දුරට වෙන්නේ ඒක. ඉතින් එහෙම වුණහම මං කියන්නේ මේ කලාව පවතින්නේ නැහැ. බෙරකාරයෙක්ම වෙන්න ඕනේ නැහැ. දැන් මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙලා මටත් මේ කලාව තුලින් එන අපේ પરම්පරාවක් තියෙනවා. මේ කලාවත් එක්ක එන પરම්පරාවක්, වෙද પરම්පරාවක්, නර්තන කලාව ප්‍රගුණ කරපු પરම්පරාවක් මගේ ජීවිතය තුලත් තියෙනවා. හැබැයි මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් උනේ සංගීතය විතරක්ම ඉගෙනගෙන නෙවෙයි. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙන අධ්‍යක්ෂකවරයෙක් වෙන්න එක දෙයක් නෙමෙයි ගොඩක් දේවල්. ඉතින් මේ කලාව ඉස්සරහට ගෙනියන්න මේ ගැන ඉගෙන ගන්න දරුවෝ පිරිසක් බිහි වෙන්න ඕනේ. දරුවෝ විතරක් නෙමෙයි ඔයාලට පුළුවන් ඒක වැඩිමල්ුණත් වැඩිමහල්ුණත් ඕගලන්ට මේක උත්සාහ කරලා බලන්න බෙර පදයක් ගහන්න. හැබැයි මේ කලාව පටන් ගන්න බෑ පුතේ සාමාන්‍ය ක්‍රමයට. මේක අත්තියන්න ඕන ක්‍රමයක් තියෙනවා. වෙලාවක් බලලා හොඳ වෙලාවක් කලාවක් බලලා මේ පහතරට බෙරේට ගුරුනාංශ කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ විදිහට පුද පූජා කරලා ගුරු පඳුරු දීලා බුලත් අතක් දීලා ඒ දේවල් මට හරියාකාරව කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා නිකන් ආවට ගියාට බෙරේ ගත්ත ගැහුවා. එහෙම මේ කලාව කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් පහතරට සම්ප්‍රදාය තුල මේක බොහොම වන්දනීය ලෙස බොහොම අති ගෞරවනීය ලෙස තමයි මේ බෙර හරඹ ඉගෙන ගන්න. බෙරේ අත්තියන්න බෙර අත්තියන්න ඉගෙන ගන්න. ඉතින් ඒක හොඳට මතක තියාගෙන ඉතින් මේ කලාව ඉස්සරහට ගෙනියන්න තෙවුනි. මම ඕගොල්ලන්ට දෙන්නෙත් මේ බොහොම ආදරණීය රුකුලක්. ඉතින් අද පාඩම වුණත් බොහොම කෙටියෙන් ඕගොල්ලොත් එක්ක එකතු වෙලා මේ කතා කරන්නේ. ගොඩාක් ව්‍යාප්ත වෙච්ච කතා වස්තු ගොඩක් තියෙන එකක්. ඉතින් මේ පැයකට දෙකකට මේ ලඝු කරලා මේ වැඩසටහන් කරන්න බෑ. මේ වැඩසටහන් කරන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම තෙවුනි දන්නවා මේ වැඩසටහන කරන්න කොච්චරනම් මහන්සි වෙනවද කියලා. ඇත්තටම මේ වැඩසටහන කරන්නත් මම මට වඩා දක්ෂ ගුරුවරයෙකුට එන්න කියලා මම කිව්වා. ඉතින් ඇත්තටම එහෙම ගුරුවරයෙක්ටවත් මේ වෙලාවේ මේ තියෙන ප්‍රශ්න නිසා මේ තියෙන රටේ ප්‍රශ්න නිසා එකතු වෙන්න බැරි කමක් තියෙනවා. ඉතින් ඒක නිසා මට සිද්ධ වුණා මේ වැඩසටහන කරන්න. ඉතින් ඒ වැඩසටහනත් එක්ක මම ඕගොල්ලන්ට දුන්නේ පුංචිම පුංචි දැනුම් සම්භාරයක් විතරයි. මේ ගැන හොයලා ඉගෙනගෙන මේ සම්ප්‍රදාය ඉගෙන ගත්තොත් මේ සම්ප්‍රදාය තව වැඩි දියුණු කරන්න ඉගෙන ගත්තොත් ඇත්තටම මම මේ වෙනකොට මේ පහතරට බෙරේ හඬ මිඩි ක්‍රමයට කම්පියුටර් එකට දාලා මගේ පරිගණක තුල සොෆ්ට්වෙයා විදිහට අපි හදලා තියෙනවා. ඉතින් එතකොට දැන් ඒවත් අලුත් තාක්ෂණයේ විදිහට යනවා. ඉතින් මේ හඬ අරගෙන ඉවරලා නිර්මාණය කරනවා. හඬ මේ සරපෝරු භාණ්ඩයකින් වාදනය කරන්න පුළුවන් විදිහට මේ හඬ අරගෙන නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ තාක්ෂණයේ ඉස්සරහට අවිල්ල තියෙනවා. හැබැයි නියම බෙරයක් හරියටම වාදනය කරන්න පුළුවන් අය ඉදිරියට හොයාගන්න බැරි වෙයි. ඉතින් අන්න ඒ දුකකුත් තියෙනවා. ඉතින් මං කියන්නේ අතින් වාදනය කරන්න හරියටම තමන්ගේ අත් දෙක එකතු කරලා වාදනය කරන්න පුළුවන් වෙන්න වාදකයෙක් වෙන්න මේ කලාව ඉස්සරහට ගෙනියන්න පහතරට නර්තනය හදාරන්න පහතරට සම්ප්‍රදාය හදාරන්න ඕගොල්ලන්ගේ ජාතිය ජන්මය මොකද්ද කියලා අදාළ නැහැ බලපාන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මගේ දුවේ පුතේ බොහොම ආදරෙන් කියනවා මේ කලාව බොහොම ආදරණීයත්වයෙන් ගෞරවයෙන් ඉස්සරහට ගෙනියන්න එකතු වෙන්න කියලා. ඒක තමයි මං මේ කලාවට කරන්නේ ඕගොල්ලන්ට කරන මහඟු දායාදය. ඇත්තටම ඔබතුමාට අද දවසේ විශේෂත්වයක් තියෙනව නේද? ඔව් තෙවුනි. ඇත්තටම මට අද හරිම විශේෂයි. මොකද දන්නවද? දැන් තෙවුනි දුව, එතකොට චනුල, ඒ වගේම මතීෂ මේ හැමෝගෙම ආදරයත් එක්ක අද මෙහෙම වැඩසටහනකට ඉන්න ලැබිච්ච එක ගැන. මේ වැඩසටහන මගේ. ඇත්තටම කියනවා නම් පිනිමුතු පිනි නිර්මාතෘ මම. එතකොට මගේ වැඩසටහනක මම විසින් නිර්මාණය කරපු වැඩසටහනක මටම ඇවිල්ලා මෙහෙම වැඩසටහනක් ඉදිරිපත් කරන්න ඕගොල්ලන්ට අවස්ථාව හදලා දීලා ඒ වැඩසටහනේ ආරාධිතමුත් එක් වෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද
මගේම වැඩසටහනක මමම ඇවිල්ලා මමම කරපු වැඩසටහනක් විදිහට මේ වැඩසටහන සමහර විට අපේ ඇකඩමි එකේ ඉතිහාසගත වේවි මොකද තව කවදා මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න ලැබෙයිද නොලැබෙයිද කියන එක නෙමෙයි මොකද මේ වැඩසටහන නිර්මාණය කරේ මම ඕගොල්ලන්ට දැනගන්න ඕන නිසායි මම මේ දේ කියන්නේ පිනිමුතු පිනි වැඩසටහන මේ විදිහට කරමු කියලා මුල් වැඩසටහන් බැලුවොත් ඕගොල්ලන්ට තේරෙයි දැන් අද හිටියා මනුත් පුතා මනුත් පුතාගෙන් තමයි පටන් ගත්තේ මේ වැඩසටහන පටන් ගන්න මට මුලින්ම හේතු වුණේ මගේ දරුවන්ගේ නිර්මාණ කුසලතා එළියට දාන්න ඕන නිසා නමුත් ඒක පිනිමුතු පිනි වෙයි කියලා මම හිතුවේ නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ මේගොල්ලෝ එකතු කරගෙන මම කරපු වැඩේ මේ කිසිම හඬ රෙකෝඩ් කිරීමක් ඒ කියන්නේ මයික්ස් ගහලා එහෙම මුකුත් නැතුව සරල සාමාන්‍ය විදිහට කැමරාවකින් රෙකෝඩ් කරපු ප්‍රෝග්‍රෑම් එකක් එළියට දැම්මා. ඒක පටන් ගත්තේ චින්න චින ආසෙයි කියන දමිළ ගීතෙන්. මං හිතන්නේ තෙවුනිට මතක ඇති. ඉතින් මේ වැඩසටහනට මුලින්ම ගුරුවරු ගානක් මේ වැඩසටහනත් එක්ක එකතු වුණා. ඒ වැඩසටහන මම හිතන්නෙම නැතුව එන්න එන්න දියුණුවෙන් දියුණුවටපත් වුණා. ඇත්තටම ඒක කොහොමද උනේ කියලා මටත් හිතාගන්න බෑ. නමුත් ඒක මම මේ වැඩසටහන කරේ සල්ලි උපයන්න බලාපොරොත්තු වෙන්න නෙමෙයි දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න. ඉතින් ඒකට මට මාර විදිහට රුකුලක් වුණා මගේ ගුරු දෙමව්පියෝ සියලු දෙනාම. ශාන්ත සෙනරත් යාපස, එතකොට එතනින් එහාට ගත්තාම ලයනල් ගුණතිලක මාස්ටර්, ඊට පස්සේ එතනින් එහාට ගියාම සුමතිපාල පෙරේරා අපේ ආදරණීය බයිල ගායකතුමා. ඉතින් එතනින් ඊටත් එහාට ගියාම ඩොක්ටර් අපේ චමිත්, එතකොට ආදරණීය චරිතයක් එතුමාවත් මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ මුල් ගුරුවරයා විදිහට මම ආදරයෙන් සලකන ජයන්ත සෙනවිරත්න ගුරුතුමා. ඊට පස්සේ මේ වෙනකොට ඊළඟට ඇවිල්ලා තියෙනවා මේ වැඩසටහනට අන්තිමට ආවේ කවුද? අපේ මගේ ආදරණීය අක්කා. ඉතින් ලොකු අක්කා කියලා කියන්නේ මම ආදරයට හිරන්ති මිස්. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ නර්තන කලාවට මං දරුවන්ට උදව් කරනවා වගේම එයාත් දරුවන්ට උදව් කරනවා මං සංගීත කලාවට තමයි වැඩියෙන් උදව් කරන්නේ. ඉතින් මේ හැමෝම මේකට ලොකු ආදරයක් ගෞරවයක් අරගෙන ආවා. හැබැයි අදටත් මතක් කරන්න ඕනේ ඒ ආදරේ ගෞරවය ගෙන ඇවි නොමිලේ ඒගොල්ලන්ගේ කාලය කැප කරලා ගොඩාක් දුර ඉඳන් ඇවිල්ලා තමන්ගේ වාහනවල පෙට්‍රල් ටික පුච්චගෙන ඇවිල්ලා බොහොම ආදරණීයත්වයෙන් මේ වැඩසටහන කරන්න මට උදව් කරා. ඉතින් හැමදාම කිව්වේ දහම් ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ විශ්වාස කරනවද මේ කැමරාකරණය ඊට පස්සේ මේ හැමදේම එඩිට් කරන්න මගේ දරුවා මට සහාය වුණා. මාත් එක්ක එකතු වෙලා වැඩ කරා. රෑ නිදි මරාගෙන මේ වැඩ කරගෙන මේවා එඩිට් කරගෙන පළවෙනිදා උදේට ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්න මම කැප කිරීම කරනවා වගේම ඒගොල්ලෝ කැප කිරීම කරා. ඉතින් වැඩිපුර කැප කිරීම කරේ මම මොකද ඒගොල්ලන්ට මේකට අතහිත දෙන්න මම මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි මේ විදිහට පිනිමුතු පිනි වැඩසටහනක් මෙච්චර දුරක් එන්න ලැබුණ එක. ඉතින් විශේෂත්වය තමයි මගේ නිර්මාණය කරපු වැඩසටහනක මමම මේ වැඩසටහනේ අද ඉන්න එක ගැන. ඉතින් කවදාවත් මම හිතුවේ නැහැ මම මේ විදිහට වැඩසටහනක් කරන්න අරගෙන ඒ වැඩසටහනේ මමම ඇවිල්ලා මේ වගේ ඕගොල්ලොත් එක්ක එකතු වෙලා ඒ වැඩසටහනේ ආරාධිතමුත්තෙක් වෙයි කියලා. ඉතින් ගොඩක් ආදරේ හැමෝටම අද දවසේ මාව මෙතනට ගෙනාපු ඒ වගේම කියන මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න ආදරණීය ගුරුවරු එකතු වෙලා මේ වැඩසටහන දරුවන්ගේ ජීවිතවලට ආලෝකයක් කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියන එක ගැන මම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. ගුරුතුමනි, එතනින් එහාට මේ සමාජයට මේ අලුත් පරම්පරාවට ඔබතුමාට මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම පුතේ අලුත් පරම්පරාවට මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ආදරණීයත්වය වපුරන්න. ඒ ආදරණීයත්වයත් එක්ක ජීවිතේ ගොඩක් දේවල් ලැබෙනවා. හිත හොඳ මිනිස්සුන්ට තමයි කවදාහරි හරියන්නේ. ඒක තමයි මතක තියාගන්න හොඳම උදාහරණේ. හිත හොඳ මිනිස්සුන්ට හරියනවා. ඒ වගේම ආගම ධර්මයට ලැබි මිනිස්සුන්ට හරියනවා. ඒ වගේම තමයි කාට හරි උදව් කරන මිනිස්සුන්ට හරියනවා. ඒ වගේ තමයි මේ ගුරුවරු විදිහට අපි දරුවන්ට දෙන්න ඕනේ හොඳ දේ. ගුරුවරු විදිහට දරුවන්ට හොඳ දේ දුන්නොත් ඕනම ගුරුවරයෙක් තව ගුරුවරයෙක්ව හෙලා දකින්න නැතුව අඩුපාඩුකම් දකින්න නැතුව ඒ ගුරුවරයාටත් අත දීලා ඒ ගුරුවරයාත් එක්ක එකතු වෙලා හොඳ දරුවෝ පිරිසක් බිහි කරන්න මේ සමාජය එකතු වෙනවා නම් දැන් අපි වගේ මේ ගුරුවරු පිරිස එකතු වෙලා හොඳ දරුවෝ ටිකක් බිහි කරන්න මේ වැඩසටහන තුලින් දායකත්වය ලබා දෙනවා. ඉතින් මම කියන්නෙත් අන්න ඒකයි. අපි හැමදාම තව කෙනෙක්ගේ වැරදිම දකින්න නැතුව යාළුවෙක්ගේ වුණත් වැරදිම දකින්න නැතුව තව කෙනෙක්ගේ කරන්න පුළුවන් දෙයකට අතහිත දෙන එක තමයි පළවෙනි දේ. ඉතින් මම කියන්නේ හොඳ දේවල් වපුරන්න. එතකොට ගොඩාක් ආදරය ලැබෙනවා. ගොඩාක් මේ සමාජයේ
බොහොම ආදරය ලැබෙනවා මට ඒ ආදරය ලැබිච්ච කෙනෙක් ගුරුවරු කියලා කියන්නේ මට ගොඩක් ආදරය කරපු මිනිස්සු ටිකක් ඉතින් ඒ ගුරුවරුන්ට මම හරියට ආදරය කරනවා මම මේ වෙලාවේ මතක් කරනවා මාව එක වසරේ ඉඳන් මම සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන තැනටම පුංචි පුංචි හරි ගුරුහරුකම් දුන්න ගුරුවරු ටිකක් ඉතින් ඒ ආදරය එකතු කරගෙන තමයි මම අද මේ ස්ථානයට ඇවිල්ලා කතා කරන්නේ සහ මගේ දරුවෝ ටික හැදිලා තියෙන්නේ ඉතින් මම ඒ දරුවන්ට අද කියලා තියෙනවා ඒ ගුරුවරුන්ට සලකන්න කියලා මගේ ගුරුවරුන්ටත් සලකන්න කියලා ඒ මගේ ගුරුවරු හින්දා තමයි මම හැදුනේ මම ඕගොල්ලන්ට ඒ ආදරය දුන්න හින්දා තමයි ඕගොල්ලෝ මේ විදිහට හැදුනේ වෝටර් ඩ්‍රොප් කියලා කියන්නේ අපි බොහොම ආදරය වපුරන දරුවෝ පිරිසක් ගොඩනගන්න හදන තැනක් ඒක හින්දා තමයි ජීවිතය කියලා දුන්න අපේ තැන කියලා මගේ ආයතනේ තේමා පාඩය යොදලා තියෙන්නේ ඉතින් මම ඕගොල්ලන්ට ගෞරවයෙන් කියනවා මගේ දරුවන්ට ගෞරවයෙන් කියනවා අපිත් එක්ක එකතු වෙනවා වගේම අපිත් එක්ක ආදරණීයත්වය වපුරනවා වගේම අනිත් අයටත් ආදරය වපුරන්න සංගීතය කියලා කියන්නේ බොහොම හිත නිවන කලාවක් සංගීතය කියලා කියන්නේ කවදා හරි තමන්ට තමන්ටම විඳින්න පුළුවන් කලාවක් ඒකෙන් ඉඳ සෞන්දර්යය ඉගෙන ගන්න අනිත් හැමදේම ඉගෙන ගත්තට වැඩක් නැහැ සෞන්දර්ය නැති මිනිස්සෙක් ඒ කියන්නේ හදවතක් නැති මිනිස්සෙක් වගේ තමයි සෞන්දර්ය නැති මිනිස්සෙක් ඒ කියන්නේ කලාව පිහිටලා නැති මිනිස්සෙක් ඉතින් ඒකෙන් ඉඳ තෙවුනි මම මේ මගේ ඉන්න පරපුරට කියන එකම දේ තමයි අපි හැමෝම එකතු වෙලා මේ තියෙන මේ පීඩාකාරී ජීවිතෙන් මිදෙන්න අනිවාර්යයෙන්ම ගිටාර් එකක් ගහන්න වයලින් එකක් වාදනය කරන්න ගායනයක් ඉදිරිපත් කරන්න මේ හැමෝම හරි ලස්සනට දකීවි ලෝකේ කොච්චර සුන්දරද කියලා ඉතින් ඒ සුන්දරත්වය දකින්න ඕගොල්ලෝ මහන්සි වෙන්න ඒකෙන් කවදා හරි ඕගලගේ හිත නිවේ ඕගලන්ට අර නිර්වාණ අවබෝධය කරගන්න පුළුවන් වගේ එක පැත්තකින් භාවනා කරනවා වගේ නිවන් යනවා වගේ දෙයක් තමයි පොඩ්ඩක් හරි සංගීතය ඇඟට දාගත්තොත්. ඉතින් ඒකෙන් හින්දා ආගම ධර්මයත් එක්ක එකතු වෙලා බොහොම ආදරණීයත්වයෙන් මේ සංගීතය චිත්‍ර නැටුම් වැළඳ ගන්න. ඕගොල්ලන්ට කවදා හරි හරියනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් අද වැඩසටහනට සහභාගී වුණු Water Drop Digital Music Studio ඒ වගේම VR Water Drop Academy Tower Hall රඟහල පදනම ඒ වගේම මාධ්‍යවේදී බාහිර කතිකාචාර්ය ගායන හා වාද්‍ය විශාරද සංගීත අධ්‍යක්ෂ දහම්ශ්‍රී මදුශාංක පීරිස් අපේ ආදරණීය ගුරුපියාණන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහනට සහභාගී වීම ගැන. ඒ වගේම චනුලයටත් මතීෂයටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහන වෙනුවෙන් සහභාගී වුණාට. ඉතින් ඒ වගේම යාළුවනේ ඔයාලට හැමදාම මතක් කරනවා වගේ අදත් මතක් කරනවා අද අපේ වැඩසටහන හොඳයි නම් අනිවාර්යයෙන්ම වැඩසටහන ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ තවත් ලස්සන වැඩසටහන් නරඹන්න අනිවාර්යයෙන්ම අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. අමතක කරන්න එපා අපේ VR Water Drop Academy Facebook page එකත් like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම follow කරලා තියාගන්න අමතක කරන්න එපා. ලස්සන පහතරට පදමාලා එක්ක අලංකාර වුණු මාමයි බෑනයි ගායනා කරන දන්නා තරම් පද කස්තිරම් කියන ගීතය ගායනා කරන්න ඔන්න මනුත් මල්ලිත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ ගීතයේ යාළුවනේ පද රචනය සහ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ බැද්දගේ මහතා විසින්. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ බන්දුල විජේවීර මහතා සහ රෝහණ බැද්දගේ මහතා. ඇත්තටම මේ ගීතයේ ඇතුළත් වෙනවා මේ පහතරට සම්ප්‍රදායේ බෙර පද. ඉතින් ඇත්තටම හරිම ලස්සන ගීතයක් තමයි මේ දන්නා තරම් පද කස්තිරම් කියන ගීතය. මේ මාමයි බෑනයි තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් මේ ගීතය අපේ ආදරණීය මනුත් මල්ලිගේ අපේ ආදරණීය ගුරුපියාණන්ගේ කටහඬිනුත් අහන ගමන් අදර වැටසටහනින් සමුගන්නවා. මම තෙවුනි. ඔයාලා හැමෝටම සුබ දවසක්. දන්නා තරම් පද කස්තිරම් තවමත් මට නෑ එපා වෙලා දැනෝ ඉතින් ඕනෑම නං දෙඤ්ඤංකෝ පදයක් හරි ගස්සලා
තාදිත්ත ගත ගුඳ ගත ගතිරිකට ගතත් ගතකු දොම්ත ගත්දිත්තත් තකදිත්තත් ගත්තිරිකට ගුන්දිරිකට ගත්තකු දොම්ත තාරෙකත ගති ගුඳ ගත් මමේ හරිම අපූරුයි ඔහොම අලුත් පත හද හද නැටුවම නැටුම දියුණු වෙනවා බැනෝ බොහොම හැඩයිනේ අලුත හදන පත ඔහොම නටන කොට කියලා නොදී බැරුවා දන්නා තරම් පද කස්තිරම් නටලා මට දැන් එපා වෙලා බැනෝ ඉතින් ඕනෑම නම් පෙන්යන්කො පදයක් හරි ගස්සලා ගත ගුඳ ගත ගත්තරිකට ගත්තත් ගත්ත කුදොම්ත ගත් දිත්තත් තක දිත්තත් ගත්තරිකට ගුන්තරිකට ගත්ත කුදොම්ත තාරෙ ගත ගත ගුඳ ගත් මාමේ හරිම වැඩක් නේ මේම නැටෙන කොට පරණ තාලේ පද මොටද කියලා එකක් කියන්නම් අලුතින් නැටුවට නටපු පරණ පද අමතක කරන්න එපා දන්නා තරම් පද කස්තිරම් නැටුවත් කොතෙකුත් හෙම්බත් දෙලා නාමේ ඉතින් මල් මාසුරන් නටපු පදේ නම් නතරම් පද කස්තිරම් නටතොත්තොහොම තව හැඩ ගස්සලා බෑනෝ ඉතින් ඕනෑ තරම් දෙන්නන් තවත් පද හරි ගස්සලා පාඨ කරන සොඳුරු හෝරාව